දැන් පළවෙනි කාරණේ මතකයිනේ නේද? මේ මහා භද්‍ර කල්පයේ තුල පහළ වූද පහළ නො වූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේද බෝධිසත්ව කොට්ටාස තුනෙන් කවර කොට්ටාසෙද තයිද කිව්වේ? මහා බෝධිසත්ව කොට්ටාසය. පසේ බුදුරජාන් වහන්සේලා පහළ වෙන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේලා ජීවමාන 15 කාලයේ පමණක්ද? නෑ. එසේනම් පහළ වෙන්නේ කොයි කාලෙද පසේ බුදුවරු? බුද්ධ පරිනිර්වාණය නැත්තම් මේ ඒකෙත් තියෙන කාල පරිච්ඡේදයක් මේ ආයුෂ අඩු වේගෙන ඇවිල්ලා අවුරුදු 100යි 100යි අතරේ අවුරුදු 100යි 100යි අතරේ තමයි ලෞතුරා බුදුරු පහළ වෙන්නේ පසේ බුදුරු පහළ වෙන්නේ එසේ නමුත් ලෞතුරා බුද්ධ ශාසනයක් තියෙන කාලේ පසේ බුදුරු පහළ වෙන්නේ නැහැ අපේ බුදුරජාණන් වහන්සේ පටිසන්ධි ගන්න දවසේ බුදු වෙන්න පටිසන්ධි ගන්න උපදින්න පටිසන්ධි ගන්න දවසේදී අන්තිම පසේ බුදුහාඳුරු පිරිනවම්ට ආවා කියනවා හිමාල වනාන්තරේ ඉඳලා උන්වහන්සේ එදා පිරිනවම් පෑවා කියනවා මාතංග කියලා පසේ බුදුහාඳුරු කෙනෙක් ඒ මොකද ඒ වෙනත් ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ හෝ පසේ බුදු කෙනෙකුන් වහන්සේ හෝ සක්විත රජ කෙනෙකුන් හෝ ඒ කාලේ පහළ වෙන්නේ සමහරට සක්විත රජවරු හිටියානම් එයාත් සක්විත රාජ්‍ය අත්හැර දාලා පැවිදි වෙනවා දැන් මතු බුදු වෙන්නේ මෛත්‍රී ශාසනයේ කාලේ සංකනන් සක්විත රජ කෙනෙක් හිටින් පහළ වෙනවා එතුමා බුදුරජාන් වහන්සේ බුදුනාට පස්සේ ඔක්කොම දන් දීලා පැවිදි වෙලා රහත් වෙනවා පස්සේ බුදුරජාන් වහන්සේලාට ධර්මයේ අන් අයට දේශනා කරන්න බැරි හේතුව කුමක්ද හේතුවක් තියෙනවා ලෝතුරා බුදුරජාන් වහන්සේලා බෝධි සම්භාර පුරණ කාලේ ප්‍රාර්ථනා කළේ කොහොමද බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරි තින්නෝහං තාරයිස්සාමි සංසාරුවගා මහබ්බය මම ලෝතුරා බුදු වී අන් අයට සත්‍යාබෝධ කරවන්නෙමි මම සීළු දුකෙන් හා කෙලෙසුන්ගෙන් අත මිදී අන් අයද දුකෙන් හා කෙලෙසුන්ගෙන් අත මුදවන්නෙමි මම පියකදු සසර ඕගයෙන් එතරෙහි අන් අයද එතර කරවන්නෙමි එතකොට පැතුමක් කිව්වද නේද අනිත් අයට පිහිට වෙන්නේ ඒ විදිහේ ප්‍රාර්ථනාව නිසා උන්වහන්සේලා කරුණෝපාය කෝසල පරිග්‍රහිතා පරිචාගේ චේතනා දාන පාරමිතා කරුණාවයි ප්‍රඥාවයි කරුණෝපාය කෞකෝසල්ල කරුණාවයි උපාය කෞසල්ල කියන ප්‍රඥාවයි මුල් කොටගෙන තමයි බෝධි සම්භාර පුරන්නේ එනිසා උන්වහන්සේලාට ලෝතුරා බුදු වී ලොවට අවබෝධ කරවන්න දේශනා කරන්න පුළුවන් අමොත් පසේ බුදුරයන් වහන්සේලා බෝධි සම්භාර පුරන්නේ තනියම නිවන් දකින්ද අන්නාට ආબોධ කරවීමේ ප්‍රාර්ථනාවක් උන්වහන්සේලා පතන්නේ නැහැ ඊට සුදුසු පාරමිතාවක් පුරන්නේ නැහැ ඒ නිසා පසේ බුදුරයන් වහන්සේලා තමන් ආબોධ කරගෙන ලෝතර මේ පසේ බුදු වී වාසය කරනවා හැබැයි උන්වහන්සේලා නිසා ඇතමයි පසේ බුදු වෙනවා දැන් පසේ බුදුරජාන් වහන්සේලා නිසා පසේ බුදු වෙන්න පෙරම් පුරාණාපු ඇතැම්මය පසේ බුදු වෙනවා දැන් අර උපදේශයක් තියෙනවා මේ සේතවී නගරේ අපේ බෝධිසත්වයන් වහන්සේ සංකනම් සංකනම් මේ බ්‍රාහ්මණය කියලා හිටියා සේතවී නගරේ බරණැස් නුවරට අල්ලපු නගරේ සේතවී එතුමාට එකම පුතා ඉන්නේ සුසීම කියලා ඒ සුසීම පස්සේ මේ කුමාරයා වයස 16 දී විශේෂ අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ සඳහා යවුවා බරණැස් නුවරට. දිසාපාම කාචාර්යවරයෙක් වෙත. අනිත් ශිෂ්‍යයන්ට වඩා බොහෝම නැනනෝ නැති කෙනෙක් බැවින් අවුරුදු 7ක් ඉගෙන ගන්න තියෙන ඒ විද්‍යාව ලොක්කෝම අවුරුදු 2කින් ඉවර කළා. ඉවර කරා මාදිවට ඒ ත්‍රිවේදයේ තියෙනවා නෙමේ සැක සහිත ගැටලු තැන් निराකරණය නොකරපු තැන් ඒවත් මියා ගුරුවරයා ඉදිරියේ निराකරණය කළා ගුරුවරයා බොහෝම සතුටු වුණා මේ දරුවාගේ තියෙන බුද්ධි මහිමයට ඒ මන්දවත් මේ සුසීම කුමාරයා කිව්වා ආචාර්යයන් වහන්සේ මට මේ ඉගෙනීම මදි මේක කෙලවර දකින්න මට ඕනේ
මට කියලා දෙන්නේ මේ ශාස්ත්‍රයේ විද්‍යාව ඉගෙනීමේ කෙළවර. ඉතින් ගුරුවරයා දන්නවා මෙයා මහා ගැඹුරු බුද්ධිමත් කෙනෙක් නිසා කිව්වා දරුවෝ මේ මම දන්නේ ඔච්චරයි. හැබැයි ඉගෙනීමේ කෙළවරක පිරිසක් ඉසිපතනාරාමේ ඉන්නවා පසේ බුදුරජුන් අහගන්න කිව්වා. මේ දෙන්න මතුවෙලා එන හැටි. පස්සේ මේ දරුවා ගියා පසේ බුදුහාඳුරු හම්බෙන්න ගිහින් කිව්වා ස්වාමීනි මං ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් මට ඉගෙනීමේ කෙළවර අහගන්න ඕන. සමුන්නාතර දන්නවාද? ඔව් අපි දන්නවා. එහෙනම් මට කියලා දෙන්න. එහෙම ගිහි වෙස්ටි නැට අපේ ඉගෙනීමේ කෙළවර ඉගෙන ගන්න බෑ. අපි වාගේ සෙගෙස් බාලා කසාවත් හඳ පෙරවා ගත්ත ඇයට ඒක පිහිටන්න කිව්වා. ඉතින් සුසීම කුමාරයා තේ තිබුණා මුදලක්. ගිහින් කඩේකින් ගෙනාව අටපිරිකරක්. තමන් මිසෙගෙස් බාලා තමන් මහන වෙලා වැඳලා කිව්වා ගිහින් ස්වාමීනි දැන් එහෙනම් මට දෙන්න. ඉගෙනීමේ කෙළවර. හා එහෙනම් දරුව මෙන්න මෙහෙමයි. නැගිටින්නේ සිහියෙන්, ඉදිරියට යන්නේ සිහියෙන්, ආපසට එන්නේ සිහියෙන්, අතක් පයක් නමන්නේ සිහියෙන්, දිගාරින්නේ සිහියෙන්, සිවුර අඳින්නේ පෙරවන්නේ සිහියෙන්, පාත්‍රය ගන්නේ සිහියෙන්, ආහාර පාන වදන්නේ සිහියෙන්, ඔක්කොම සිහියෙන් කරන්න කිව්වා. ඒක ලොකු උපදේශයක්, සතිපට්ඨානයි. ඉතින් මේ සුසීම ස්වාමීන් වහන්සේ ඒ විදිහට එක දවසෙම ඒ සිහිය පාවිච්චි කරලා පසේ බුදු වුණා. ඉතින් පසේ බුදු වෙන්න පින නිසා අර උපදේශය ලැබුණේ. නැත්නම් අනිත් පැයට පිළිහිටන්නේ නැහැ. තව එක කතාවක් තියෙනවා පසේ බුදු කෙනෙකුන් ගැන. රජ කෙනෙකුට දරුවෝ නැහැ. බොහෝම පින් කරලා පින් කරලා බොහෝම පින් ඇති දරුවෙක් උපන්නා. ඒ දරුවා බඹලොවෙන් ආවේ මනුලොවට. නමක් තිබුණා බොහොම ලස්සන පියුමක් වාගේ මුහුණ නිසා පදුම කුමාරයා කියලා. මේ දරුවා කිසි දෙයකට ආසා නැහැ. මෞකිරි බොන්නවත් ආසා නැහැ වෙන දරුවාගේ. ඉතින් ආහාර පාන ගන්න වාසනෙ කොට ඉතින් කෑමට කිසිම ඕනකමක් නැහැ. මොනවාරි දුන්නොත් ඕක වළඳලා නිකන් ඉන්නවා. ඉතින් රටේ රජුරෝ ප්‍රසිද්ධ කළා මගේ දරුවාට කෑම රුචි කළොත් කවුරු හරි මෙච්චර මෙච්චර ත්‍යාගය දෙනවා කියලා. දැන් ඉතින් පෙරහැර වාගේම නොයෙක් රස ගැවිලි හදාගෙන. ඉතින් මේ කුමාරයාට දරුවා මේක මෙහෙ රසයි මේක මෙහෙම ගුණයි කියේ කියන දෙනවා. එපාම වෙනවා. ඔහු මින් අතර වයස 7ක් පමණ ඔන්න වැඩුණා. දැන් මිදුල සෙල්ලම් කරන අනික් ළමයි එක. ඕක දැක්කා පසේ බුදුහාඳුරු කෙනෙක් ඉසකතනාරා මේ දරුවා පින් ඇති දරුවෙක් පසේ බුදු වෙන්න උපන් කෙනෙක්. එනිසා රජවාසයේ පින්දපාත වන්නේ ඇටියට ගේට්ටුව ළඟින් ඇතුල් වුණා. මේ කුමාරයා දුවන ගිහින් වැඳලා කිව්වා අනේ ස්වාමීනි මේ ගම පළාතට එන්න එපා. මේ ඔබවාසලා කරදර කරා මේක ගුණයි මේක රසයි කිය කිය කන්න දෙයි. අනේ ආපහු යන්න කිව්වා. ඉතින් මූණ බැලුවේ නැහැ පසේ බුදුහාඳුන ආපසු හැරුණා. ඉතින් මේ දඩුවාට ඊට පස්සේ ලොකු කනගාටුවක් ඇති වුණා. අනේ හාමුදුරුව මං එක තරහා වුණා. වචනයක් රචීවේ නැහැ මූණ බැලුවවත් නැහැ. අනේ දැන් සමාගන්න ඕනේ කියලා ගෙදර දුවගෙන ගිහින් පිය රජු වණ්ඩි කිව්වා මෙහෙම හාමුදුරු කෙනෙක් ආවා. මං යන්න කිව්වම තරහා වෙලා ගියා. මං සමාගන්න ඕනේ. පස්සේ සෝයාලා බලනකොට පසේ බුදු හාමුදුරුව ගැනයි. පස්සේ කිව්වා නෑ දඩුවා ඒ පසේ බුදුරු තරහා වෙන්නේ නැතුනේ මේ. උන්වහන්සේලා බිම් බලාන වඩින්නේ මේ කතා බහ බොහොම අඩුයි. හෙට උන්වහන්සේ අපි මෙහෙට ගෙදරට වඩම්මලා සමාව ගනි. දැහැ මට දැම්මම යන්න ඕනේ. මට නම් නිදා ගන්නත් බෑද. සමාව නොගත්තු. ඉතින් මේ පොඩි දරුවානි පස්සේ ඉතින් මති ඇමති වරුත් එක්ක ඇතා පිට නම් වල යව්වා ඉසිපතනාරාමෙට. ඉතින් ඉසිපතනාරාමෙ පස්සේ බුදුහාමුදුරුව කුටිය තියෙනවා. කුටිය දොර ඇරලා කුටිය පිටිපැත්ත දිගේ වැලි සක්මනක් තියෙනවා. ඕකේ අඩි දෙකක් තුනක් පිහිටන් සක්මන් කරලා ගන්ධ මාදන පර්වතයට වැඩලා එයා එනවා දැනගෙන. ඉතින් මේ කුමාරයා අර ඒ ආශ්‍රමයට ඇතුල් වෙන කෙනෙක්ගේ අනිත් පිරිසට කිව්වා ඕගොල්ලෝ එතන නවතින්න ඉස්සෙල්ලත් හාමුදුරුව මං එක තරහා වුණා. දැන් මේ පිරිසක් එක්කෙනොට තවත් තරහා වෙයි. මම ගිහින් වැඳලා එන්නම් ඔයගොල්ලොම ඉන්න කියලා. ඉතින් මේ කුමාරයා ගෙම කුටියේ නෑ දොර ඇරලා. කුටිය ඇතුළට ගියා ඒත් නෑ. කුටිය පිටිපැත්තට ගියා පෑල දොරින් ඒත් නෑ. බැලුවා සක්මණේ මේ දෙතුන් පියවරක් තියෙනවා. එයා මෙහා සක්මන් කළා. අනේ හාමුදුරුවෝ හොඳටම තරහා වෙලා මං එක්ක එකයි මේ අතුරු දීන් තියෙන්නේ කොහේ හරි මං එන බව දැනගෙන කියලා.
අර සක්මණේ මැද හරියේ තියෙන අයිනේ වාඩි වෙන ආසනයක්. උන් වාඩි වුණා. වාඩිලා ඉන්නකොට පුදුම විදිහේ සංසුන් බවක්. අර රජගෙදර පැත්තේ තියෙන කෝලාහල මොකුත් නැහැ. බෙර සද්දවත්, හොරණෑ සද්දවත්, ළමයින්ගේ සද්දවත් මොනවත් කන්නේ හරීම නිසංසලයි. එතකොට මේ කුමාරයා හිතනවා අනේ සාදු සාදු මේ ස්වාමීන් වහන්සේලා මේ තැන් වලට වෙලා ගෙවල් දොරවල් ගැන හිත හිතා ඉන්නවා නෙමෙයි, අමුදරුවන් ගැන, මිල මුදල් ගැන, දේපොළ ගැන මේවා හිත හිතා ඉන්නවා නෙමෙයි, තමන්ගේ හිත තැන්පත් කරගෙන මානසික සෝයාක් මේ තැන් වල විඳිනවා නේද? කී කියා ඉන්නකොට හිත සමාධි වුණා. හිත හිතා ඉන්නකොට, හිත සමාධි වෙනකොටම විපස්සනා ඥාන පහළ වුණා, පසේ බුදු වුණා. ඉතින් අර මැතිම චූරු දැන් කාල වේලාව ගත නිසා බලන් ආවා. ඇවිල්ලා කිව්වා දැන් ඉතින් පසේ බුදු හඳුරු නෑනේ අපි යා. නෑ මම පසේ බුදු වුණා කිව්වා. ඉතින් තාම ගිහි ඇඳුමින් ඉන්නේ. පස්සේ මේ ඉස මේ මත ගානකොට සම්පූර්ණයෙන් ඉසගේ අතුරුදහන් වෙලා අටපිරිකර ශරීර ගතලා ආසට පෑන්නේ. ඉතින් කිව්වා මින් මගේ මව්පියන්ට කියන්නේ මං මේ පසේ බුදු හඳුරු ඉන්දනද යනවා කියලා. ගන්ධ වාදන පරවතේ ඒ වාගේ පසේ බුදුවරු තවත් පසේ බුදු වෙන්න කෙනෙක් ඉන්නා නම් ඒක දැකලා එයාට යම්කිසි අරමුණක් දෙන්න පුළුවන්. ඉතින් මේ පසේ සුසී මහා මුදුරෝ ගැන කියන්න තියෙන්නේ උන්වහන්සේ පසේ බුදු වෙලා මාස 7 ජීවත් වුණේ. ඒ 7 මාසෙම දන් වන්දන වේලාව, සමාපatti වන්දන වේලාවල් ආදී හැර අහසට පෑනෙඟි දහම් දේශනා. ඒ කියන්නේ කුසල් ලකුසල් කියන්නේ සුගති දුගති ගැන මේවා දේශනා කරන චතුරාර්ය සත්‍ය කියන්න බෑ. චතුරාර්ය සත්‍ය කියන්නේ උන්වහන්සේලා මෙත්ත පාරමිතා නැහැ. ඒක ගැඹුරු පරමාර්ථයක් සම්මුතියෙන් කියන්න බැරි නිසා. ඒකයි මේ පසේ බුදුරු අනුන්ට බලනු කියන හේතුව. අෂ්ට සමාපatti ලාභීන් කියන්නේ කවරයක්ද? ඒ ආයක නිරෝධ සමාපatti සමාදින්න පුළුවන් වන්නේ ඇයි? අෂ්ට සමාපatti කියන්නේ ධ්‍යාන ලාභීන්ගෙන් ඇතැම් අය රූපාචර ධ්‍යාන හතරක් ලබනවා. සමහර රූපාචර ධ්‍යාන හතර ඉක්මවා අරූපාචර ධ්‍යාන හතරත් උපදවනවා. ඒ අටට තමයි අෂ්ට සමාපatti කියන්නේ. ඒ අෂ්ට සමාපatti ලාභී පෘථුජ්ජනව තියෙනවා. දැන් මහා බෝධිසත්වයන් වහන්සේත් ඒ කාලවල අෂ්ට සමාපatti ලාභී වුණේ. නමුත් මේ නිරෝධ සමාපත්තිය සමාදින්න හැමෝටම බෑ. ඒක සමාදින්න නම් අෂ්ට සමාපatti ලාභීව එක්කෝ අනාගාමි නැත්නම් රහත්. රහත් කියන වටින් බුදුන් පසේ බුදු රහත් උතුමන් ගැනෙනවා. ඒ උතුමන්ද පමණයි අෂ්ට සමාපatti නිසා මේ නිරෝධ සමාපත්තියට සමාදින්න පුළුවන් වෙන්නේ. ඒ නිරෝධ සමාපත්තිය කියන්නේ වැදගත්ම සමාපත්තියක්. බොහෝම ඉහළ සමාපත්තියක්. අපි තුමේක කෙටියෙන් කියනවා නම් දැන් යම්කිසි රහතන් වහන්සේ නමක් අනාගාමීන් වහන්සේ නමක් අෂ්ට සමාපatti ලාභී කෙනෙක් මේක තැනකට වෙලා වාඩි වෙලා ප්‍රථම ධ්‍යානයට සමවැදිලා ඒකෙන් හිතන ගිටලා විදර්ශනා කරනවා. දෙවෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානයට, පස්වෙනි ධ්‍යානයට, හයවෙනි ධ්‍යානයට අනුපිළිවෙලින් එකින් එකට සමවැදිලා එයින් නැගිටලා විපස්සනා කරනවා. විපස්සනා කරන්නේ ධ්‍යානෙමයි. හත්වෙනි ධ්‍යානෙ සමවැදිලා අදිෂ්ඨාන හතරක් කරනවා. ඒ අදිෂ්ඨාන හතර ජීවමාන බුද්ධ කාලේ තමයි හතරක් ලැබෙන්නේ, ඊට පස්සේ ලැබෙන්නේ තුනයි. නානාබද්ධ අවිකෝපන, සත්තුපක්ඛෝසන, සංඝපතිමාන, අද්ධාන පරිච්ඡේද කියලා කරුණු හතරක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි කාරණය ඒ ස්වාමීන් වහන්සේ ශරීරගතව තියෙන සිවුරු පිළිකර ආදීට හානියක් වෙන්නේ නැහැ. නමුත් තමන් ඉන්නේ කුටියේ තමන්ගේ වෙන වෙන ශ්‍රමණ පරිස්කාර ආදියක් වෙනනම් ඒවා සඳහා අදිෂ්ඨාන කරන්න ඕන. මම මේ නිරෝධ සමාපත්තියෙන් ඉන්න කාලේ මා සතුව තියෙන ඒ පරිස්කාර ආදියට ගින්නෙන්, ජලයෙන්, වසවිස්මි මේ සතුන් සර්පයන්ගෙන්, සර සතුරන්ගෙන් කිසි දෙයකින් අනතුරක් නොවේවා කියලා. ඒක එකක්. සත්තුපක්ඛෝසන කියන්නේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙක නම් බුදුරජාන් වහන්සේට මා සම්මුඛ වෙන්න අවශ්‍ය නම් මා සමීපයට පණිවි දෙන්න ඉස්සර සමාපත්තිය නැගිටීම වේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕන. තුන්වෙනි කාරණේ සංඝපතිමානන. මහා සංඝයා වහන්සේලාට මා සම්මුඛ වෙන්න අවශ්‍ය නම්
මා වෙතට පණිවිඩයෙන් ඉස්සර සමාපත්තිය නැගිටින් වේවා කියලා අදිෂ්ඨාන කරන්න. අද්දාන පරිච්ඡේදය කියන්නේ දැන් දවස් 7ක් සමාදිනවා නම් හරි යම් වෙලාවක සමාදිනවා නම් ඒ කාලය තුළ තමන්ගේ ආයු සංස්කාර පවතිනවාද කියලා බලන්න ඕනේ. මොකද ආයු සංස්කාර කෙටි නම් ඒ ආයු සංස්කාර ඇතුලේ මේ සමාපත්තිය ඇතුලේ පිරිනවම් පාන්නේ නැහැ. නැගිටීම සිද්ධ වෙනවා. එතකොට කළ යුතු මූලික වැඩ කරන්න වෙලාවක් නැති වෙනවා. ඒ පිරිනවම් පාන උතුමන් වහන්සේ නමක් පිරිනවම් පාන්න ඉස්සර වැඩ කොටසක් කරනවා. කුටි සෙනසුන් තැන්පත් කරලා සබ්‍රාහ්මචාරී සංඝයා රැස් කරලා බණ කියලා උපදෙස් දීලා තමන්ගේ අරිහත්ත්වය හරි ප්‍රතිඥා කරලා පිරිනවම් පාන්නේ. ඒ කරන්න කාලෙමදි වෙනවා. ඒ නිසා ආයුෂ් ප්‍රමාණය කොච්චරද කියලා බලලයි අර දින වෙන් කරගන්නේ. ඔය කාරණා හතර හත් වෙනි සමාප්‍රත්‍යදි සිහි කරලා වෙලාව නියම කරගන්න අච්චර වෙලාවකින් මම නැගිටිනවා කියලා. දවසක් හරි දෙකක් හරි තුනක් හරි මාස සතියක් හරි. එතකොට අටවෙනි සමාප්‍රත්‍යයේ සමවැදලා චිත්තක්ෂණ දෙකක් ගිය තැන සිත නිරුද්ධ වෙනවා. සිතයි චෛසිකයි චිත්තජ රූපයි කියන කොටස් තුනම නිරුද්ධ වෙලා ශරීරයෙන් පිටියෙන් පිළිමයක් වාගේ පවතින. ඒකට ගින්නෙන්වත් ජලයෙන්වත් අව්‍යාවදෝලින් මොනම දෙයකින්වත් හිංසාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අෂ්ට සමාපත්තිලාභීන් වහන්සේලා තුරෙන් අනාගාමී රහතන් වහන්සේලාට පමණක් නිරෝධ සමාපත්තියට සමාදින්න පුළුවන්. අනික කාටවත්ද? ගෞතම බුද්ධ ශාසනය තුළ නිවන් දකින්න ප්‍රාර්ථනා කළත් ඒ පහළ වූයේ නැතිනම් සඵල වූයේ නැතිනම් මෛත්‍රී බුදුන් වහන්සේගේ ශාසනයේ නිවන් දකින්න ප්‍රාර්ථනා කළාට වරදක්ද? කළාම වරදක්ද? මෙහිමයි ගෞතම බුද්ධ ශාසනය තුළ නිවන් දකින්න අපි සීල සමාධි ප්‍රඥා ගුණ වඩනවා. තාම කල් තියෙනවානේ. තව අවුරුදු 2400 2450 කට මාස 9 කට දවස් 15ක් තව තියෙනවා. ශාසනේ. එතකොට අපිට මේ ජීවිතයේ අවශ්‍යම දේලා ඊළඟ ජීවිතේ හරි නිවන් දකින්න ලැබුණොත් නේද? ඒ නිසා අදිෂ්ඨාන කරගන්න එක වටිනවා. මේ බුද්ධ ශාසනයේදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා. යම් හේකින් ඒක සඵල වුණේ නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනයේදී හෝ නිවන් අවබෝධ කරගන්න පාරමිතා වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. නැත්නම් අහවල් බුද්ධ ශාසනයෙම නිවන් දකින්න ඕනේ කියලා හිතුවට අපේ බෝධිපාක්ෂ ධර්මයට මුහු කරවලා නැත්නම් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න අපට මීට ඉස්සෙල් කොච්චර බුද්ධ ශාසන මුණ ගැහෙන්නේ නැද්ද? දැන් මේ සාරාංශකය කල්පලක්ෂය තුළම 28 නමක් පහළ වුණා. ඊට ඉස්සෙල් සොළසාංශකය කල්පලක්ෂය තුළ 5,12,000ක් පහළ වුණා. ඊටත් ඉස්සෙල් අසංඛ්‍ය ගාන. ඉතින් අපිත් ওই කාලේ සංසාරේ හිටියානේ. අපට බෝධිපාක් ධර්ම 37 මෝරවල තිබුණේ නැහැ. දැන් අද අපි මේ කරන්නේ ඒ ධර්මයන් මුහුකුරවා ගැනීමයි. දන් දෙනවා, සිල් දකිනවා, බණ අහනවා, භාවනා කරනවා, හැම කටයුත්තක්ම නිවන් පතා කරනකොට සතිපට්ඨාන 4, සම්‍යක් ප්‍රදාන 4, ඉරිදීපාද 4, ඉන්ද්‍රිය ධර්ම 5, බල ධර්ම 5, පොජ්ජංග 5, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන කරුණු 37 ටිකෙන් ටික වැඩෙනවා. ඉතින් යම් කිසි විදියකින් මෛත්‍රී ශාසනයන වලත් අපේ වැඩිලා නොතිබුණොත් තවත් යන්න වෙනවා. අපි උත්සාහ කරනවා ඊටත් ඉස්සෙල්ලා අවබෝධයක් ලබා ගන්න හැකි වේවා කියලා. ඒකකින් අපේ තමන්ගේ ප්‍රාර්ථනාව ඇතත් නැතත් අර කරන කුසල ධර්මයන්ගේ ශක්තිය අනුව තමයි සිදු වෙන්නේ. ත්‍රිවිධ සත්ව විනාශේ අෂ්ට දුක්ඛක්ෂණයේ පංචේ දාන්තරායන මේවා පැහැදිලි කර දෙන්නේ. ත්‍රිවිධ සත්ව විනාශය කියන්නේ දැන් විනාශ දෙකක් තියෙනවා නේ. කල්ප විනාශේ, සත්ව විනාශේ. කල්ප විනාශේ කියන්නේ මහා කල්පයකදී කෝටි ලක්ෂයක් සක්වල එකවර විනාශ වීමයි. ඒක ඉතින් ගින්නෙන්, වතුරෙන්, සුළඟින් කියලා ආකාර තුනකින් සිද්ධ වෙනවා. දැන් සත්ව විනාශේ කියන්නේ එක කල්පයක් ඇතුළත සිදුවෙන දේවල්. එක කල්පයක් ඇතුළත 20 වාරයක් සත්ව විනාශ වෙනවා. 20 වාරයක්. ඒ කොහොමද දැන් ඔන්න අවුරුදු
අසංඛේයයි ආදි කල්පේ මිනිස්යන්ට. අසංඛේ ඉඳලා 10ට බහිනවා. 10ට බහැලා ඒ කාල වෙනකොට සත්‍යයන්ගේ දේශයේ උත්සන්න නම් මෘග සංවර්ෂාවගෙන වැස්සක් වැහැලා අවියවද වලින් කපා කොටාගෙන වෙනසෙන. ඔන්න පළවෙනි සත්ව විනාශය. අයමත් කුසල් කිරීම නිසා අසංඛේ දක්වාගෙන අයත් බහිනවා. 10ට බහිනවා. ඒ දහස වර්ෂ කාලයේදී මිනිසයන්ගේ හිතේ ලෝභ උත්සන්න අකුසල් වැඩි නම් ඒ හේතුන් දුර්භික්ෂ හේතු කොටගෙන දුර්භික්ෂෙන් සත්ව විනාශ වෙනවා. ඒක දෙවෙනි එක. කායත් අසංඛේ දක්වා අවශ්‍ය වැඩි වෙන අයත් බහිනවා 10ට. ඒ 10ට බහින කාලේ මෝහ උත්සන්න අකුසල් නම් බහුල වුණේ රෝග අන්තක්කල්පය කියලා වසංගත රෝග වලින් සත්ව විනාශ වෙනවා. එතකොට අර අවියවද වලින් කපා කොටාගෙන වෙනසෙ නැත්තු කෙලීම නරක ආදීට යනවා. දුර්භික්ෂයෙන් වෙනසෙ නැත්තු බොහෝ සෙයින් තෙරේ තපාය උපදිනවා. ආහාර තෘෂ්ණාව නිසා. රෝගාන්තර කල්පයෙන් රෝගාබාධ වලින් මැරෙන ඇතැම්ම සුගතියට යනවා. වැඩි දෙනා. සමහර විටින් දුගතියටත් යනවා. ඔය කියන ශස්ත්‍රාන්තක් කල්පය දුර්භික්ෂාන්තක් කල්පය රෝගාන්තක් කල්පය කියලා අන්තර කල්ප ක්‍රම තුනක් තියෙනවා. ඒ තුනෙන් සත්‍යයන්ගේ විනාශ වෙන ආකාර තුන නිසා එකට කියනවා ත්‍රිවිද සත්ත්ව විනාශය. ත්‍රිවිද සත්ත්ව විනාශය. මේවට අහු වුණොත් ඉතින් බොහෝ සෙයින් දුකටම පහ වත් වෙනවා. මොකද දසවර්ෂ කාලේ මිනිස්යාගේ පිනක් දහමක් මෙලෝ දෙයක් නැහැ. පංචශීලයක් නැහැ, තිසරණයක් නැහැ, මවෙක් නැහැ, පියෙක් නැහැ, සහෝදර සහෝදරියෙක් නැහැ. ඒ වගේම ගුණ ධර්ම කියන්නේ අහස පොළොව වාගේ ඈතයි. ඒ කාලේ අගුණ ධර්මමයි තියෙන්නේ තිරිසන් සතුන් වාගේ. ඌර වාගේ මේ එළුව බැටළුව හරක් වාගේ තමයි පුජ්‍යලෝ ජීවත් වෙන්නේ. නුවණක් නැ ආයු වර්ණ සැප බල ඥාන ඔක්කොම පිරිහිලා. ඉතින් ඒ තත්ත්වය ආවම අපට කුසල් කරගන්න ලැබෙන්නේ නැති නිසා අපි පතන්න ඕනේ. අපට මේ විදිහේ ත්‍රිවිධ සත්ව විනාශයකට පත් නොවි කුසල් කරගන්න නිවන් මඟ යන්න සුදුසු තැනක්ම ලැබේවා කියලා. ශස්ත්‍රාන්තකල්පේ එකයි දුර්භික්ෂාන්තකල්පේ දෙක අනික රෝගාන්තකල්පේ තුන. අෂ්ට දුෂ්ටක්ෂණේ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්න නොලැබෙන අවස්ථා අටක් තියෙනවා. ඒ මොනවද අට? ලෙවඩ සංගරා කියපියත් දන්න නේද? ඒ කියන්නේ දුෂ්ටක්ෂණ අටක් තියෙනවා. දා මොකද්ද සද්ධම්මෝපායිනී කියන පැරණි ගාථා පොතක තියෙනවා. තයෝ අපායා ආරුප්පා සංඤං පච්ඡන්ති මං පිච්චේ පංචින්ද්‍රියානං වේ කල්ලං මිච්ඡාදිට්ඨි ච දාරුණා අපාතු භාවෝ බුද්ධස්ස සද්ධම්මා මත දායිනෝ අට්ඨකන අසමයා ඉති හේතේ ප්‍රකාශිතා. කරුණු ද අටක් තියෙනවා. තත්තයෝ අපාය. අපාය හතර තුනකට ගන්නවා. නරකය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය. ප්‍රේත ලෝකයට අසුර ලෝක අසුර මේ අපාය අයිති. ඒ නිසා ප්‍රේතයන්ගේ කොට්ටාසයක් අසුර කියන්නේ. ඒ නිසා අපාය වල තුනයි. අසඤ්ඤතලේ හා අරූපතලේ කියන භූමි පහම එකක් කොට ගන්නවා. ඒ තැන්වල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්නේ. අසඤ්ඤ භවයයි අරූප ලෝක හතරයි. ඊළඟට තුනුරුවන් නොපවට්නා ප්‍රත්‍යන්ත ජනපද. දැන් ලංකාව වුණත් අද කාලේ ඇටියට යාපනය වැනි පළාත් ඔක්කොම මේ රත්නත්‍රේ නොපවට්නා ප්‍රදේශයක් වෙලා තියෙනවා. ඒ තැන්වල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නැති නිසා ඒ දුෂ්ටක්ෂණයක්. ඊළඟට පංචින්ද්‍රියානං වේ කල්ලං. අඳ, ගොළු, බිහිරි, උම්මත්තක, මන්ද බුද්ධික. මේ ඇත්ත වෙලා උපන්න නම් ආර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මිච්ඡාදිට්ඨිච දාරුණා. දරුණු මිසදුටු ගැනීම. ඒ කියන්නේ කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක පිළිගන්නේ. කුසල් ලකුසල් පිළිගන්නේ නැහැ. හේතුඵල පිළිගන්නේ. ඔය කියන තුන් ආකාරයට කියනවා නාස්තික, අකිරිය, අහේතුක කියලා මිශ්‍රිත තුනක්. නාස්තික, අකිරිය,
අහේතුක. නාස්තිය කියන්නේ විපාකයක් නෑ. මොනවා කළත් විපාකයක් නෑ කියලා. අකිරිය කියන්නේ මොනවා කළත් කර්මයක් නෑ. සිනක් නෑ, පවක් නෑ. අහේතුක කියන්නේ මේ ලෝක සත්‍යයට උපදින්න මැරෙන්න හේතුවක් නෑ. ඒක ඉබේ සිදුවෙනවා කියලා. ඔය කියන දෘෂ්ටි තුන බරපතලයි. ඒ දෘෂ්ටියක් තියෙනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. අනික ලෝතුරා බුද්ධෝත්පාදයක් නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ඔය කියන ස්ථාන අටයි නේ. ගණන් කළා කියන්නේ නරකය, තිරිසං අපා, ත්‍රේතාපාය. පසල් දනව්ව, ඒ වගේම ඉන්ද්‍රිය විකලතාව, විෂ දුටු ගැනීම, බුද්ධෝත්පාදයක් නොවීම, ඈ හතයි නේ. අසඤ්ඤතල රූපතලුකදී ඔය කියන කාරණා හතයි. පංචවිධ අන්තරාය. පංචවිධ අන්තරාය කියන්නේ මේ සුගතියට නිවනට බාධක කාරණා පහක් තියෙනවා. සුගතියට යන්නත් බාධයි, නිවනට යන්නත් බාධයි. මොනවද මේ අන්තරා පහ? කර්මාන්තරාය, කිලේසාන්තරාය, විපාකාන්තරාය, උපවාදාන්තරාය, ආනා වීතික්කමනාන්තරාය කියලා පහක් තියෙනවා. කර්මාන්තරාය කියන්නේ පංචානන්තරී කර්මය. පංචානන්තරී කර්මය කරගෙන තියෙනා නම් ඒ ජීවිතයේ ඊළඟ අනතුරු භවයේ කාන්තේම අපායි. පලස්සන්න බෑ. සුගතියට යන්න බෑ, නිවන් ලබන්න බෑ. ඒක එක අන්තරාවක්. කිලේසාන්තරාය කියන්නේ නියත මිසුදුට ගැනීම. දැන් අපි කියවනේ නාස්තික, අහිරික, අකිරිය, අහේතුක දෘෂ්ටි මේවා තියෙනවා නම් සුගතියක් නැහැ, නිවනක් නැහැ. ඒක අත්හරින තුරු. ඒක දෙක. විපාකාන්තරාය කියන්නේ අහේතුක, දුහේතුක උත්පත්තියක් ලබා සිටීම. අහේතුක, දුහේතුක උත්පත්තියක් ලබා ඉන්න කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියා ධ්‍යානයක්වත් ලබන්න බෑ. හැබැයි ඉතින් සුගතියට යන්න බාධාවක් නැහැ. කුසලයක් කරලා දිව්‍ය ලෝකෙට, මනුෂ්‍ය ලෝකෙට ආයෙන්න පුළුවන්. නමුත් මාර්ගඵල ආબોධ කරගන්න ලැබෙන්නේ ඒක අන්තරාවක්. ඒක විපාකාන්තරාය. උපවාදාන්තරාය කියන්නේ ආර්ය උපවාදී. දැන දැන හෝ නොදැන හෝ ආර්යයන් වහන්සේ කෙනෙකුට අපහාසයක් කළා නම් සුගතියකුත් නැහැ, නිවනකුත් නැහැ. සමාව ගන්න තුරු. සමාව ගන්න පුළුවන්. ඒ කියන්නේ මාර්ගඵල ලබාගෙන ඉන්න කෙනෙක් තවත් ආදි කෙනෙකුට අපහාස කළා නම් ඉතිරි මාර්ගඵල ලබන්නත් බෑ කියනවා. ඒ තරම් භයානකයි. ඒ තරම් භයානකයි. අර ඉස්සර කතාවක් නේ ලංකාවේ එකම විහාරස්ථානයක රහතන් වහන්සේ නමක් වයෝවෘද්ධ. උන්වහන්සේට උදේ පාන්දරේට ගොඩාක් බඩේ දැවිල්ලා ආවා. ඒ කියන්නේ මේ අර නිදිමරාගෙන් භාවනාම කරනවානේ. දැන් කියන්නේ ගෑස් ට්‍රයිසිස් කියලා, ගෑස් ඇදිලා. ඉතින් උදේම පිණ්ඩපාත වැදියා කැඳ ටිකක් ලබා ගන්න. ඉතින් කැඳ ටිකක් ලැබුණාම පාරක් අයින් තියෙනවා කොටන් ගොඩක්. ওই කොටන් ගොඩ ඉදගෙන මේ කැඳ ටික වැළදුවා. ඕක දැක්කා ඒ විහාරස්ථානයේම සෝවාන් වෙච්චි තරුණ භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාත යනවා දකිනකොට උන්වහන්සේ අප්‍රසන්න වචනයක් කිව්වා. අනේ මේ මහලු පරිද්දන්ට මේ වාඩි වෙන තැනවත් තේරෙන්නේ මේ කොටට වාඩි වෙලා කියලා අපහාස කළා. අනේ රහතන් වහන්සේ ඉතින් කතා නැතුව ඉතින් ආවා. ඒ දවල් ඉතින් පින්නපාතිය වළඳලා අර ස්වාමීන් වහන්සේ ආපහු ඉහාට එන වෙලාව දන්නවා. දන්නකොට සමීපෙට කැඳෙව්වා ආසුතුම් මෙහෙ මට රහසක් කියන්නේ. තමන් වහන්සේ යම්කිසි අධිගමයක් ලබා ඉතින් මම ඔබ වහන්සේට අර කාටවත් අය කියන්නේ කිව්වා. ඉතින් මම සෝවාන් වෙලා ඉන්නේ. එහෙනම් ඉතිරි මාර්ගඵල තුන ගැන උත්සාහ කරන්න එපා. ඔබ රහතන් වහන්සේ කියනකොට අපහාස කළා අද උදේ. අනේ ඉතින් සෝවාන් කෙනෙන්නේ වැඳලා වහා සමාව ගත්තා. එහෙම අවස්ථාවල ඉතින් එහෙම නැත්නම් උන්වහන්සේට ඒ ජීවිතය අරක ලබන්න බැරි වෙනවා. ඊපස්සේ ඉතින් රහත් වෙන්න ඇති හැමදිරුවොත්. ඉතින් ඒ වාගේ දැන් අර බලන්න අඹපාලීනේ. අඹපාලි අහලා ඇතිනේ. ගණිකාවක් හිටියේ විශාලා මහනුවර. ආත්ම 10000ක් වෛශ්‍යාංගනාවක් උනේ මක් නිසාද? අන්න හරි. ඒ කියන්නේ මේක කල්ප 31කට ඉස්සර.
සිකී බුද්ධ ශාසන කාලයේ මෙතුමිය සසුන්ගතව මෙහි නිසස්නේ මහා නදම්පිතු අවුරුදු 70,000 කාලසයි ඒ කාලේ. අනේ ඉතින් චෛත්‍යයක් ප්‍රදර්ශනා කරනකොට ඊට කලින් ප්‍රදක්ෂිණා කරපු රහත් මේ නිවාසිනුට කිඹුහුමක් ගිහිල්ලා දන්නේ නැතුව මළුවේ සොටු ගොලියක් වැටලා තිබුණා. ඊට පස්සේ මේ අත්තු පිරිසත් එක්ක ප්‍රදක්ෂිණා කරන චෛත්‍ය අරක දැකලක පාඩම නපුරු වචනයක් කිව්වා. ඒ නපුරු වචනේ නිසා ආත්ම 10,000ක් ඔය දුක වින්දා. මනුෂ්‍ය ආත්මේ අන්තිමේදී කාශ්‍යප බුද්ධ ශාසනයේදී ඒ ශාසනයේ මහා නදම් පිරවල 20,000. එදා පැතුවලු මට ඊළඟ බුද්ධ ශාසනයේ සීදේව රහත් බෝධිය නිවන් සොප ලැබන්න වාසනාව වේවා. මීට පස්සේ මව කුසල උපදීමක් නොවේවා කියලා. මිනිස්ස උපපාතික උපන්න දෙවඟනක් වාගේ. පස්සේ ඉතින් අපේ බුද්ධ ශාසනයේදී රහත් වුණා. ඒකට කියනවා උපවාදාන්තරාය. ඊළඟට ආනා වීතික්කමනාන්තරා කියන්නේ තමා සමාදන්ව ගන්නාලද ශික්ෂාපද තියෙනවානේ. ඒ ශික්ෂාපදයක් දැන දැන උල්ලංඝනය කළොත් කැඩුවොත් ඒකට පිළියම් කරගන්න අතුරු සුගතියටවත් යන්න බැහැ. ඒ කියන්නේ ගිහිව හෝ පැවිදිව හෝ තමන් රක්නා සීලයක් තියෙනවා. ඒ සීලය දැන දැන එකසික පාදයාකාරී කඩාගත්තොත් ඒ සීලය නැවත සුද්ධ කරගන්න තුරු සුගතියට නිවනට යන්න බෑ. දැන් අර ඉස්සර කතාවක් තියෙන ඒරකපත්‍ර නාගරාජයා ගැන අවුරුදු 20,000ක් උතුම් ලෙස මහානදම් පුරාපු ගරු කටයුතු ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වෙන්න ඕනේ මෙන්න වෙලාවේ අර ගඟක් ගඟකින් ඔරුවකින් යන වෙලාවේ ගංගායිනි තිබුණු බෙරුපත් කියලා. බෙරුපත් කියන්නේ මේ තනකොළ ජාතිය. අල්ලන්නේ හිටියේ එක අමතක වෙලා අතේම කැඩුනා. දැන දැන කැඩුවා නෙමෙයි. හිතලා අමතලා කැඩුවා නෙමෙයි. ආපත්‍ය නෑ. නමුත් උන්නාසි ලෝකෙ සිහිල අනි ආපත්‍යක් වුණාදෝ කියලා ඉතින් විමතියක් ඇති වුණා. ওই විමතිය සිහිවීමෙන් උන්නාසේ තිරිසං අපායම් පන්න. ඒරක පත්තනාග රාජා. එතරම් භයානකයි මේ ශික්ෂාපද උල්ලංඝනය කිරීම කැඩීම. ඒකට කියන ආනා වීතික්කමනාන්තරය. දැන් පහ මතකද? කර්මාන්තරායි, කෙලේශාන්තරාය, විපාකාන්තරාය, උපවාදාන්තරාය, ආනා වීතික්කමනාන්තරාය. කෙලේශාන් කර්මාන්තරාය කිව්වේ පංචානන්තරී කර්ම. කෙලේශාන්තරාය කිව්වේ නියත 22 ගැනීම. විපාකාන්තරාය කිව්වේ අහේතුක දිහේතුක උත්පත්තිය ලබා සිටීම. උපවාදාන්තරාය කිව්වේ ආර්යයන් වහන්සේලාට අපහාස කිරීම. ආනාවීතික්කමනාන්තරය කිව්වේ සිල්පද කඩා ගැනීම. හත්වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ කුසල අකුසල කර්මයන් අනුව ප්‍රතිසන්දිය ලැබෙන හැටි ගැන කියලා. එතන දැන් යම් කිසි කෙනෙක් මිය පරලොව යන්න ආසන්න වෙනකොට චිත්තක්ෂණ 17ක් ඇතුළතදී හෘදේ වස්තුව ඇතුළු කර්මජ රූප ඉපදීම නවතිනවා. කර්මජ රූප තියෙන අපේ එකේ ශරීරයක කර්මජ රූප කලාප වර්ග 8ක් බැගින් ඒ ඔක්කොම චිත්තක්ෂණයකට තුන් වරක් බැගින් ඉපදී තිබිච්ච එක දැන් චුත වෙන්න ආසන්න චිත්තක්ෂණ 17ක් තියෙන ඉපදීම නවතිනවා. උපන්නේවා චිත්තක්ෂණ 17ක් ගැනීම් ගැවීගෙන පවතිනවා. ඒක චුති චිත්‍යාගේ අවසාන ක්ෂණයේදීවත් නිරුද්ධ වෙනවා. එහෙමයි නේ. එතකොට ඒ චිත්තක්ෂණ 17ක ඇතුළතදී තමන්ගේ సంతානයේ මේ ජීවිතයේ හෝ පෙර ජාතියක හෝ කරගත්ත බරපතල කර්මයක් තියෙනවා නම් ඒක සිහි වෙනවා. ඒකට කියන මරණාසන ජවං වීතිය කියලා. චිත් වාර පහක් එනවා ඒකට. ඒ බරපතල කියන්නේ ගරු කර්ම නැතිනම් වඩා පුරුදු කරුප එකක් තියෙනවනම් ඕක එනවා. දැන් අපි බුදු ගුණ සිහි කළා නම් වැඩිම ඕක සිහි වෙන්න පුළුවන්. ඒ වගේ මෛත්‍රිය නම් මෛත්‍රිය. අකුසල පැත්‍යාමක් නිතර බහුල නම් ඒක සිහි වෙනවා. එහෙමත් නැතිනම් ඒ තමන්ගේ මරණයට ආසන්නවදී සිද්ධ වෙච්ච කර්මයක් සිහි වෙනවා. ආසන්න කර්ම කියලා. එහෙමත් නැතිනම් අමතක වෙච්ච කර්මයක් හරි එකපාරට සිහිට එනවා. ඒකට කටත්තා කර්ම කියනවා. හතරයිනේ ගරු කර්ම,
ආචීර්ණ කර්ම, ආසන්න කර්ම, කටත්තා කර්ම. ඒ සිහි වෙනවා. එතකොට ඒක වෙන්නේ ජවන් සිත් වලට. ඒ ජවන් සිත් පහින් අනතුරුව සදාරමණ විපාක දෙක සිත් දෙකක් ගිහින් භවංග සිත් එකක් වෙලා චුති සිත්තේ වෙන්න පුළුවන්. ඒවා විපාක, ඒවා කර්ම නෙමෙයි. සමහර විට සදාරමණ විපාක සිත් දෙක නැතුව ජවන් සිත් පහට අනතුරුව භවංග සිතක් චුති සිතක් ඇතිව නිරුද්ධ වෙන්නත් පුළුවන්. සමහර විට භවංග හිත පහළ වෙන්නේ නැතුව ජවන් සිත් පහේ පස්සිනි සිතට අනතුරුව චුතිය වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් චුතිය කියන්නේ කුසල් නෙමෙයි, අකුසල් නෙමෙයි, විපාක සිත. පටිසන්ධිගත සිත හා සමාන විපාක සිත. ඒක නෙමෙයි ඊළඟ භවය නියම කරන්නේ. අර ඒ සිතට මුලින් ඇති වෙච්ච ජවන් සිත් වලට අරමුණු වෙච්ච කර්මය. එතන කර්මයේ කළ කර්මයේ හුව සිහි වෙනවා. කර්මයේ කරන්ද උදව් වෙච්ච උපකාර වෙච්ච දෙයක් හුව සිහි වෙනවා. නැත්තම් උපදින ස්ථාන ලකුණ සිහි වෙනවා. ඕක තමයි ඒ ජවන් සිත් වලට අරමුණු වෙන්නේ. තමන්ද හිතාමතා අසුරවන්න බෑ. කර්ම බලයෙන් ඒක සිද්ධ වෙන්නේ. කර්ම නියාමයේ කියලා කියන්නේ. එතකොට එතෙන්දී චුති චිත්තේ නිරුද්ධ වෙනකොටම මෞකසක පරිසන්ධි ගන්න සත්‍යයක් නම් මෞකසක පරිසන්ධි ගන්නවා. තත්පරයකින් කෝටියෙන් පංගුවක්වත් ප්‍රමාණයි. චිත්තක්ෂණයකින් තුනෙන් පංගුවයි එතෙන් දෙන්නේ. තරම් කෙටි වෙලාව. දැන් හැම චිත්තක්ෂණයක්ම තියෙන උත්පාදක්ෂණ, තිතික්ෂණ, භංගක්ෂණ කියලා. දැන් මෙතන චුතිචිත්තය නිරුද්ධ කෙවීම භංගක්ෂණේ. චුතිචිත්තයගේ භංගක්ෂණේ වෙනකොටම අතන උත්පාදක්ෂණේ පහළ වෙනවා. ඉතින් ඒකර කොච්චර නිදසුන් කරලා තිනවා. දැන් ඔය භවාග්‍රය කියන ඉහළම බ්‍රහ්ම ලෝකේ චුත වෙන කෙනෙකු ගැන කියනවා. දැන් ඒ භවාග්‍රය කියන එක යොදුන් කෝටි ගාණක් ඉහළ තියෙන්නේ. යදුනා දිගපාල උස ඇති ශෛලමය පර්වතයක් පොළොවට හෙළුවොත් එහෙම එක විනාඩියකට යදුන් 13කුත් තුනින් එකක් පාත් වෙන මේ ගල් පර්වතය පැයකදී යදුන් 8000ක් පාත් වෙනවා. එච්චර වේගෙන් බහින මේ ගල් පර්වතයේ පොළොව තලයට එන්න යනවා අවුරුදු 4කුත් මාසකුත් 1027ක්. නමුත් අතන චුත වෙන සත්‍යයාගේ පටිසන්ධිය මෙහි පහළ වෙන්න චිත්තක්ෂණයකින් තුනෙන් පංගුවයි යන්නේ. ඒකෙන් පේන්නේ අර පර්වතේ නම් පර්වතයක් හැටියට එනවා. මෙතන එන කෙනෙක් නැහැ. එතන නිරුද්ධ වෙනවා, මෙතන පහළ වෙනවා. ඒකයි ඒකේ තත්ත්වය. ඒ නිසා නිකන් පුනබ්භවෝ කියන්නේ නැවත මේ නැවත පහළ වීම. අය උපදිනවා නෙමෙයි පහළ වෙනවා. කෙනෙක් උපදිනවා කියන්නේ ඒ අතන හේතු නිසා මෙතන ඵලය පහළ වෙනවා. ඒ නිසා දැන් ඔය සමහරු අන්තරා භවයක් කියලා මේ තැනක් ඔය හොයා ආසේ සජිසසහා කියන එක සම්පූර්ණයෙන් මුසාවක්. ඒක මිත්‍යාවක්. එතකොට අණ්ඩජ වශයෙන් හරි ජලාභුජ වශයෙන් හරි සංසේදජ වශයෙන් ඕපපාදික ඔය හතර ආකාරයෙන් උපදින්න පුළුවන්. අර වාගේ චිත්තක්ෂණයකින් තුනින් පංගුව තරම් කෙටි වේලාවක් ඇතුළ සිද්ධ වෙනවා. චුති චිත්තියට අනුතුරුව. යම් අවස්ථාවක බොරුවක් කියන්න සිදු වුවොත් එය පාපයක් නොවන ලෙස කිය යුතු ආකාරය අභිධර්මයේ සඳහන් සම්‍යක් ප්‍රයෝගයට අනුව පැහැදිලි කර දෙන්න. ඒ කොහොමදයි දැනගන්න ඕනේ. නිතර සිදුවෙන දෙයක්. ඒ කියන්නේ ඉතින් මේ ජනයා අතර ජීවත් වෙනකොට බොරු කියවෙන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් අර ඉස්සර කතාවක් තියෙනවානේ දුටුගැමුණු කුමාරයාට අර දෙමට මල් විහාරේ හිටියේ ස්වාමීන් වහන්සේ කිව්වනේ බොරුවක් බොරුවක් නොවන බොරුවක් කිව්වා. බොරුවක් නෙමෙයි. ඉතින් දැන් තිස්ස කුමාරයා යුද්ධෙන් පැනලා ඇවිල්ලා පන්සලට රිංගා ගත්තා. බොහෝ සෙයින් සංඝයා එක්ක බොහොම කුළුපගායිනේ කුමාරවරු. ඉතින් ඒ වෙලාවේදී දුටුගැමුණු කුමාරයායි ඔහුගේ පිරිසයි ඇවිල්ලා මේ පන්සල වට කෙරුවා. වට කළා දුටුගැමුණු කුමාරයා තින් රජ වෙන එකේනා තව රජ වුණේ නැහැ. එතකොට දින සටන් කරන වෙලාවනේ ඇවිල්ලා හාමුදුරන්ගෙන් ඇහැව. හාමුදුරනි තිස්සයා මෙහෙ ආවද? ඉතින් ආවේ නැහැ කිව්වොත් බොරු. ඉතින් කිව්වා තිස්ස ඇඳේ මේ ඇඳේ නන්නේ නැහැ කිව්වා.
ඇත්ත ඇඳේ හිටියේ නෑ ඇඳ යට හිටියේ ඇඳ යට. ඉතින් දුටුගමන කුමාරයා තේරුම් ගත්තා ඇඳ යට ඉන්න බව. ඒ වුණත් මේ ආර්යයන් වහන්සේලා ඉදිරි ඇදලා ගන්න කැප නෑ. ඒ නිසා තිස්සට කිව්වා තිස්ස ආර්යයන් වහන්සේලාගේ ගුණේ මතක තියාගන්න කියලා. දැන් ඉතින් මේ තිස්ස මෙතනින් පිටත් කරන්න ඕනනේ. ඔහුගේ පිරිවර ළඟට සාමණේර හතර නමකට කිව්වා ඇඳ අනිත් පැත්තට හරලා ඇඳේ තියාගෙන උඩින් මේ මල මිනිහක් ගෙනියන්නද ගෙනියන්න කියලා. එතකොටත් තිස්ස මේ දුටුගමන කුමාරයා කියලා තිස්ස මේ ආර්යයන් වහන්සේලා කරවටින් ගිහිවා මතක තියාගන්න. කවදාත් ආර්යයන් වහන්සේලා අමතක කරන්න එපා කිව්වා. ඉතින් ඇත්ත බොහොම පුණ්‍යවන්තයෝ එසේම සිය අය නෙමෙයි. ඒ වගේ ඉතින් මේ අර විකල්ප විදිහට, විකල්ප කියන්නේ වෙනත් ක්‍රමයකට වචන පාවිච්චි කරන්න පුළුවන් බරු නොකියා. එහෙම තමයි ඉතින් ක්‍රේතම් වෙන්න ඕනේ. නැත්තම් අපේ චතුරාරි සත්‍ය අවබෝධයට බාධාවක් නෙමෙයි බොරු. ඔය ලොකු වරදක් ඒක. ආරි සත්‍ය අවබෝධයට බාධාවක්. අකුසල් සිතක් ඇතිවිය ඇති එය සිදු කළේ නැතත් ඇතිවි එය සිදු කළේ නැතත් කලා හා සමානෝ විපාක ලැබෙනවාද? අකුසල් සිතක් ඇතිවි එය සිදු කළේ නැතත් ඒ කියන්නේ දැන් කයින් වචනින් කරන්න තියෙන දේක් හිතින් හිතුණා. එහෙමද? හිතුවා. කෙරුවේ නැහැ. ඔය එතෙන්දී මෙහෙම එකක් තියෙනවා. දැන් යම්කිසි පාපයකට අංග පිරෙන්න ඕනනේ. දැන් සතෙක් මරීම සම්බන්ධ තියෙන අංග පහක් නේ. මොනවද? පානෝ භවේ පාන සංඤේ වදක චිත්ත මුඛකම චේන ජීවිතේ නාසෝ චංගා පංච වදස්සිමි. කෙනෙක් ඉන්න බව, කෙනෙක් ඉන්නවා, කෙනෙක් ඉන්න බව දන්නවා. පානෝ භවේ පාන සංඤේ වදක චිත්ත මරණ චේතනාවාව උපක්කම ඒට උපක්‍රමයකොත් කළා. චේන ජීවිතේ නාසෝයෙන් ප්‍රාණඝාතේ කළා. ඔය පහෙන් එකක් හරි අදුනා නම් අංග අසම්පූර්ණයි. එතකොට ඒකට කියන කර්ම කියලා. පහම සම්පූර්ණ වුණා නම් කර්මපත. කර්මපත කියන්නේ යම්කිසි කර්මයක් අංග සම්පූර්ණ වුණා නම් කෙලීම නරක ආදී අපායට යන්න පුළුවන් මාර්ගයක්. ඒකයි කර්මපත කියන්නේ. අංග අසම්පූර්ණ වුණා නම් අසම්පූර්ණ වුණා නම් ඒක කර්මපතයක් නෙමේ කර්මය වෙනවා. ඒක අපාය ප්‍රතිසන්දි දෙන්නේ නැහැ. මනුලව දෙව්ලොව ආදී තැන්වල තිරිසන් වුණත් වෙන හේතුවකින් උපන්න නම් ප්‍රවෘත්ති පාග දෙනවා. ඒ කියන්නේ අනුන්ගේ අතින් තැලුම් පෙලුම් ලැබීම, හිරාඩසේ තියාම එක්කෝ වෙන වෙන ආබාධ රෝගාබාධ හැදීම, ධනහානි, ඥාතිහානි, භෝගහානි මේවා සිදුවෙන්න. ඒවට කියනවා මේ ප්‍රවෘත්ති පාග කියලා. ඒ කියන්නේ වෙන කර්ම වෙන කුසලයකින් උපන්න එතෙන්දී මේ අකුසල විපාකයක් උපපීලක වශයෙන් ප්‍රතිසංදේනවා. ඒකට තමයි අර අංග සම්පූර්ණ වූ කර්මවල ප්‍රවෘත්ති විපාක. එහෙම කියනවා. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ගැනම කියනවා අර කුබ්බ පුලෝතිකාපදානේ පෙර ජාතේක ගඟක් කයිනේ කේවට කුලයක උපන්න. කේවට කියන්නේ ධීවර කර්මාන්තේ. ඉතින් කුඩා ළමයා කාලේ තාත් ළමයි එක්ක යනවා මේ මාළු බාන තැන බලන්න. ගිහාම එදා මේ ඒ ගමේ කාණ්ඩ එක තියලා ඊට පෙර දාසේ හැන්දෑ මේ වතුරට විස දාලා, ඔය දැන් විස වර්ග තියෙනවානේ, මාළු ගොඩාක් මැරිලා ගොඩ දාලා තියෙනවා. ඉතින් මේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ අර මාළු ගොඩ දැකලා, ආවේ අද නම් හරි මේ මාළු ගොඩක් ගොඩ දාලා තියෙනවානේ, අතරම් පාට මාළු තියෙනවා, අර සතුටු වුණා. තමන් වැඩි නේ මරාපේක සතුටු වුණා. එතකොට අකුසලයක්. ඒ අකුසලයේ නිසා බුදු වෙන තුරුම භවයක් ගන්න ඉතර ඇති කළපය. බුදු වෙන ඉතර ඇති. අන්න ප්‍රවෘත්ති පාගේ නේ ඇති. එහෙම කියනවා. දැන් අර ගෝපල් ළමයි 7 දෙනෙක් හරක් දක්වගෙන යනකොට තලගොයෙක් තිංගුවා හුඹහත.
මේ ළමයි මොකද කරේ? අර තණකොළ පිදුරේ ගුලිය ගහලා උඹස් නර වැහුවා. හැබැයි ආපහු මරණ චේතනාවක් නැහැ. එනකොට මේක අස් කරන්න කලේ හිතාන. එනකොට අමතකුනේ. අය අන්නේ පාර දවස් 7කින්. ඒ තණකොළ බිංගු වලට දවස් 7න් 4 සතුන් මාරු කරන්නේ ගවයන්. යනකොට මතක් වුණේ අත් දවසකින් අනේ ඉතින් මේගොල්ලෝ අර මෝඩි ගැලෙව්වා. තලගොයාට කණ්ඩ බොන නැතුව මේල යන්තම් පණ අදගෙන ගොඩට ආවා. මැරුවේ නැතුව යන්න ඇරිය. ඕකේ විපාකයේ කොච්චරද? ආත්ම 14ක් මේගොල්ලෝ ඔයාගේ තැන් වලට කොටු වෙලා අවහිර දුකින් දළු. සහත් වෙන ආත්මෙත් අර ගල්ලෙන එකට කොටු වුණා. අත් දවසක් කාටවත් ගල් දොර අරින්න බැරුව ගියා. ගලක් පෙරිලා ඇවිල්ලා අන්තිමේ 7 වෙනි දාසේ ඉබේම ගල පෙරිලා ගියා. අර ප්‍රවෘත්ති පාක ඇති. ඔව්. ඒ වගේ මේ අකුසල සිතක් ඇති වෙලා ඒ කරලා නැතුව එයින් ලැබෙන ප්‍රතිපාකද කියනවා. ඔයාගේ ප්‍රවෘත්ති පාක ලැබෙනවා. එක වරන්නේ බොහෝ වාර. සාරා සංඛේය කල්පලක්ෂයක් කියන්නේ කොපමණද? කල්පය කියන්නේ මොනවද? කල්පය කියන්නේ කල්පේ කල්පේ ඒක තමයි සර්සප උපමාවයි පර්වත උපමාවයි දෙකෙන් සංසන්දනය කරගන්නා කාලයට කියනවා කල්පය කියලා. අවුරුදු ගණන් කියන්න බෑ. අර වාගේ අර සර්සප කියන්නේ අබෑට උපමාව. තව පර්වත උපමාවක් තියෙනවා. යොදුන අධික පාළු සෑති සෛලමයේ පර්වතයක් උඩින් යොදුන් අවුරුදු 100කට වඩා දේවතාවෙක් යනවා. දිවසලුව තැවරිලා තැවරිලා ගල ගෙවෙන්න පුළුවන්. කල්පේ තවත් දිගයි කියලා. ඒ තරමට ඒ උපමාවකින් කල්පනා කොට ගන්නා කාලයද කියන කල්පේ කල්පේ කියලා. ඒ කල්ප තියෙනවා ಜಾති හතරක්. ඒවා ඉතින් දැනගෙන තියෙන්න ඕනේ. මොනවාද? ආයුෂ් කල්පය, අන්ත කල්පය, අසංඛ කල්පය, මහා කල්පය. ආයුෂ් කල්පය කියන්නේ මිනිස්යාගේ කලින් කල තිබෙන පරම ආයුෂ. සමහර කාලවල අවුරුදු අසංඛ්‍යයට අවශ්‍ය තියෙන. සමහර ඉතින් බහැලා බහැලා දහවස් ගානක් බහිනවා. අපේ බුද්ධ ශාසන කාලේ අවුරුදු 100යි. පරම ආයුෂ. ඒවට කියන ආයුෂ් කල්පය කියලා. අන්ත කල්පය කියන්නේ දැන් අපි කියවන අසංඛ්‍ය ඉඳලා 10ට බහැලා සත්ව විනාශය. අන්න ඒක එක අන්තර කල්පය. අන්ත කල්පය කියන්නේ අන්තර කල්පය කියලා. අසංඛ්‍ය කල්පය කියන්නේ එවැනි අන්තර කල්ප 20ක්. ඒ කියන්නේ අන්තර කල්ප 20ක්. ඒකට කියනවා අසංඛ්‍ය කල්පය කියලා. කල්ප අසංඛ්‍යය නෙමෙයි. මහා කල්පකින් 4න් එකක්. ඒ වාගේ අසංඛ්‍ය කල්ප වාර 4ක් තමයි මහා කල්පය කියන්නේ. එතකොට අන්තර කල්ප 80ක්. අන්තර කල්ප 80ක්. එතකොට මේ අන්තර කල්ප 80 පිරෙනකොට ඕන ගින්නෙන් විනාශ වෙනවා සමහර කාලවල. හත් වාරයක්ම පොළො මේ කෝටි ලක්ෂයක් වල වාර 7කදී ගින්නෙන් විනාශ වෙන 8 වෙනි වාර විනාශ වෙන ජලෙ. අයමත් හතක් හත් වාරයක් ගින්නෙන් අයමත් 8 වෙනි වාරේ වතුරෙන්. බොහොම ගිහිල්ලා ගිහිල්ලා 64 වෙනි වාරේ සුළඟින් විනාශ වෙනවා. සත්ත සත්තක් ගිනාවාර අටමේ අටමේ දෙක චතුසට්ටි අදාපුන්නු ඒකෝ වායු අරෝසියා කොහොම කියලා තියෙනවා. මහා කල්පවාර හතක් ගින්නේ අටවෙනි එක වතුරින් කොහොම ගිහින්න 64 වෙනි එක සුළඟින්. ඉතින් ඒවා විස්තර ගොඩක් තියෙනවා. ඒකට දැන් මෙතන කියන්නේ මහා කල්ප සාරා සංකේය කියලා කියන්නේ මහා කල්ප අසංකේයව හතරක්. අසංකේය කියන එක දන්නවනේ. 1.140යි. 1.140යි. චක්‍රේ පාඩම්ද? චක්‍රේ පාඩම් කරගන්න ඕනේ. බින්දු විතරක් කියලා බෑ. ඒ කියන්නේ කෝටියට එනවා 1.7ක්. නැවත 20 වාරයක් කෝටියෙන් කෝටිය වැඩි වෙනවා. දැන් ඕනේ පාඩම් කරගන්න. 1, 10යි,
සීයයි දහයි දසදාහයි ලක්ෂයයි දසලක්ෂයයි කෝටියයි. 10න් 10ට වැඩි වුණා. කෝටියට 1.7යි කිව්වානේ. එතකොට ඒක වැඩි වෙනවා කෝටියෙන් කෝටියක 20 වාරයක්. කොහොමද? කෝටි කෝටියක් ප්‍රකෝටි එකයි. ප්‍රකෝටි කෝටියක් ප්‍රකෝටි ප්‍රකෝටි එකයි. කෝටි ප්‍රකෝටි කෝටියක් නහොත එකයි. නහොත කෝටියක් නින්නහොත එකයි. නින්නහොත කෝටියක් අක්ෂෞහිණී එකයි. අක්ෂෞහිණී කෝටියක් බිින්දු එකයි. බිින්දු කෝටියක් අරුබුද එකයි. අරුබුද කෝටියක් නිරර්බුද එකයි. නිරර්බුද කෝටියක් අහහ එකයි. අහහ කෝටියක් අටට එකයි. අටට කෝටියක් අබබ එකයි. අබබ කෝටියක් සෝගන්ධික එකයි. සෝගන්ධික කෝටියක් උත්පල එකයි. උත්පල කෝටියක් කුමුදු එකයි. කුමුදු කෝටියක් පුණ්ඩරීක එකයි. පුණ්ඩරීක කෝටියක් පදුමේ එකයි. පදුම කෝටියක් කථාන එකයි. කථාන කෝටියක් මහා කථාන එකයි. මහා කථාන කෝටියක් අසංකේය එකයි. ඒක මහා කල්ප අසංකේයයි කියන්නේ ඔච්චර දිග කාලයක්. එහෙම වාර හතරක් තමයි සාරා සංකේය කියන්නේ. තවත් කල්ප ලක්ෂයකුත් එකතු කරාම සාරා සංකේය කල්ප ලක්ෂයයි. එහෙමයි සංඛ්‍යාව කියන්නේ. සිංහ විලෝකණය කියන්නේ කුමක්ද? සිංහ විලෝකණය කියන්නේ සිංහ රාජයා ගොදුරක් ගත්තාම 7 දවසක් නිදා ගන්නවා. එයාට 7 දවසක් යනවා ඒක දිල්ල අවසන් වෙන්න. බඩගිනියෙදි නෑ. 7 දවසක් නිදා ගන්න එයා දකුණු ඇලියෙන්. වෙන සත්වාගේ නෙමෙයි. වෙන සත්ව වකුට වෙලා නිදා ගන්න. දැන් අනි සිව්පා වකුට වෙලා නිදාගන්නේ. එහෙම නෙමෙයි. දිගෑරිලා හොඳට අත්පා දිගෑරලා මේ දකුණු ඇලෙන් එයා නිදාගන්නේ අත් දෙක මෙහෙම තියාගෙන. අත් දෙක මේ මේ ඔලුවට තියාගන්න. ඒකනේ සිංහ සෙයියාව කියන්නේ. එතකොට සිංහයා 7 දවසකින් නැගිටිනවා. නැගිටලා විජෘම්භණය කරනවා කියන්නේ මොනවද? පයින්නවා. ඔව් ඔව්. ඒ කියන්නේ ඇඟ දසාදාන ව්‍යායාම කරනවා. ව්‍යායාම කළා අර කේසර විහිදුවනවානේ. ඇඟ ඇඟ කිලිපොලා දාන්නේ. ඒක තමයි විජෘම්භණය කියන්නේ. ඊට පස්සේ සිංහනාද කරනවා. සිංහනාද කරනවා. මොකද Taman රජුරුව නිසා මුළු වනාන්තරයට ඇහෙන්න මේ කරන්නේ. එතකොට අනිසත්තු ගිරහාන්ත වෙනවලු. බයි. දුවන්න කියන්න බෑ වෙලාට සිකිසතුකට. ඒ වෙනාලේ ඔහු මොකද කරන්නේ? ඉස්සරහා බලනවා, පස්සේ බලනවා. පස්සේ බලන්නේ දැන් ඉස්සරහා බලන්නේ එහෙම කෙලින්. පස්සේ බලන්නේ හැරිලා. බෙල්ල හරවනවා නෙමෙයි. මුළු කයම හරවලා බලනවා. මේ විදිහට බැලීමට කියන සිංහ විලෝකනය. දැන් බුදුරජාණන් වහන්සේත් උහම කරනවානේ. බුදුරජාණන් වහන්සේත් උහම කරනවා සිංහ විලෝකනය. ඒ කියන්නේ උන්වහන්සේ ඉස්සරහා බලනවා, පස්සේ බලනවා. කියන අතීතයේ බලනවා, අනාගතයේ බලනවා. පුජ්ජලයන් දිහාත් එහෙම බලනවානේ. සිංහ විලෝකනය. තාම මේ ව්‍යාකරණ නීතියකුත් තියෙනවා සිංහ විලෝකනය කියලා. සිංහ විලෝකනේ න්‍යාය කියලා. මන්දුකප්ලෝති නිකාය න්‍යාය ගංගා ස්රෝතස නිකාය ඔහොම කියනවා. එතන සිංහලෝකනේ කියන්නේ යම්කිසි ව්‍යාකරණ සූත්‍රයක් යන්තනක කිව්වා නම් අනිත් පැත්තටත් එයා ඒක සම්බන්ධයි. ඒ කෙලින්ම ඊළඟකට සම්බන්ධයි. ඒක බලනවා ඒ වගේ සිංහ විලෝකේ. ආර්ය උතුමන් වහන්සේලාගේ මරණයත් රහත් බවත් එක විට සිදුවන විට කියන නම කුමක්ද? හැම ආර්යයන් වහන්සේලානේ රහතන් වහන්සේලා ගැන කියන්නේ. රහතන් වහන්සේලාට තියෙනවා රහත් වීමත් පිරිනිවන්තෑමත් එක විට සිදුවීමේ සිද්ධියක්. ඒකට කියන නම සමසීසී පරිනිර්වාණි. සමසීසී පරිනිර්වාණි. එතකොට ජීවිත ඉන්ද්‍රිය දෙකක් තියෙනවානේ අපේ මේ ශරීරයේ තියෙන රූප ජීවිත ඉන්ද්‍රියයි, චිත්ත පරම්පරාචින නාම ජීවිත ඉන්ද්‍රියයි. ඔය දෙකට කියන ශීර්ෂ කියලා. ඊළඟට ක්ලේශයන්ගෙත් ශීර්ෂයක් තියෙනවා අවිද්‍යාව. ඔක්කොම එකවර සිද්ධ වෙන. එකවර කියන්නේ ඒක ඉතින් සමීපව කියන එකයි. ඒක චිත්තක්ෂණය නෙමෙයි. ඒක තියෙන අවස්ථා තුනක්. භෝග සමසීසී, ඉරියාපත සමසීසී, ජීවිත සමසීසී කියලා.
අවස්ථා තුනක් තියෙනවා. යම්කිසි රහතන් වහන්සේ නමක් රහත් වෙන්න ඉස්සර දැඩි රෝගයකින් පෙළෙනවා. උන්වහන්සේ රෝගයෙන් පෙළි පෙළි ඒ රෝගය තුලදීම රහත් වෙලා රෝගයේ සුව වෙන්න ඉස්සරම පිරිනිවන් පානවා. ඒකට කියන රෝග සමසීසි. යම්කිසි ආර්යයන් වහන්සේ නමක් තව රහත් උනේ නැ වාඩි වෙලා හරි හිටගෙන හරි යම්කිසි ඉරියව්වකින් භාවනා කරනවා. භාවනා කරනකොට ඒ ඉරියව්වේදී රහත් වෙනවා. ඒ ඉරියව්වේම පිරිනිවන් පානවා. ඒ කියන්නේ ඉරියව්ව මාරු කරන් ඉස්සර. ඒකට කියන ඉරියාපත සමසීසි. සමහර ආර්යයන් වහන්සේලා ඉන්නවා. ඉතින් භාවනා කරනවා. භාවනා කළා යම් වෙලාවක රහත් වෙනවා. උන්වහන්සේට රෝගයක් නැහැ. ඉරියව් නියමයකට නැහැ. නමුත් උන්වහන්සේ රහත් වෙන්න ලැබුණේ පිරිනිවන් පාන්නත් ආසන්න වෙලාවේ. අවසාන මොහොතේ. ඒකට කියනවා ජීවිත සමසීසි කියලා. ඔය කර්ම ක්‍රම තුනකට සමසීසි පරිනිර්වාණ සිද්ධ වෙනවා. මොනවාද? රෝග සමසීසි, ඉරියාපත සමසීසි, ජීවිත සමසීසි. යම් රෝගයකින් පෙළි පෙළි රහත් වී ඒ රෝගයේ තියෙද්දීම පිරිනිවන් පෑම රෝග සමසීසි. අර පූතිගත තිස්සහා මුදුරගෙන අහලා ඇති. ඊළඟට යම් ඉරියව්වකදී විපස්සනා වඩා රහත් වුණා ඒ ඉරියව්වේම වෙනස් වෙන්න ඉස්සර පිරිනිවන් පානවා. ඒක ඉරියාපත සමසීසි. ඉරියාපත නීමයක් නොමැතිව මේ රහත් වීමයි පරිනිර්වාණයයි සමීපව සිද්ධ වුණා. ඒකට කියනවා ජීවිත සමසීසි. ඊළඟට සෝවාන් මාර්ගඵලලාභී ආර්යතුමන්ගේ වහන්සේලාගේ සිට තාතිකත්වය නම් අනාගාමි මාර්ගඵලලාභී ආර්යයන් උතුමන් වහන්සේලාට නිරෝධ සමාපatti සෝයයට පත් වෙන්න බැරි හේතුව පැහැදිලි කර දෙන්න. සෝවාන් සකදාගාමි ඔය දෙන්නම වහන්සේට නිරෝධ සමාපatti බෑ. හේතුව විශේෂ හේතුවක් තියෙනවා. ඈ කාරණාවක් ඒකක් නෙමෙයි. ඒකක් නෙමෙයි. ඔතන ආර්යයන් වහන්සේලා කොටස් තුනකට බෙදෙනවා. සීලේසු පරිපූර්ණකාරී සමාධිස්මින් මත්තසෝකාරී පඤ්ඤා මත්තසෝකාරී කියලා සෝවාන් සකදාගාමි දෙන්න. සීලය නම් හරි. සමාධිය තව අසම්පූර්ණයි. ප්‍රඥාව තව අසම්පූර්ණයි. ඒ නිසා සමාධිය අසම්පූර්ණ බැවින් අෂ්ඨ සමාපත්තිලාභී වුණත් නිරෝධයටපත් වෙන්න බෑ. දෙවෙනි කාණය සීලේසුච පරිපූර්ණකාරී සමාධිස්මින්ච පරිපූර්ණකාරී පඤ්ඤායමත්ථ සෝකාරී අනාගාමි. එතකොට අනාගාමීන් වහන්සේ සීලය සමාධිය දෙකම සම්පූර්ණයි. තව ප්‍රඥාව අඩු රහත් නොවූ පමණයි. රහතන් වහන්සේ තුනින්ම සම්පූර්ණයි. සීලේසුච පරිපූර්ණකාරී සමාධිස්මින්ච පරිපූර්ණකාරී පඤ්ඤායච පරිපූර්ණකාරී. ඔය අනාගාමි වෙන්නතුරු සමාධිස්මින් පරිපූර්ණකාරී නොවන්නේ සමාධියට බාධක බරපතල ක්ලේශ දෙක ප්‍රහාණය නොවූ නිසයි. මොනවාද බරපතල ක්ලේශ දෙක? කාමරාග පටිය. දැන් සෝවාන් වෙනකොට තුනී වෙනවා, සකදාගුණට තුනී වෙනවා, ප්‍රහාණුනේ නෑනේ. නිසා අනාගාමී මට්ටමට එන්න ඕන ඒ දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ. ඒක නිසා සමාධි පාරිබන්ධක ධර්ම කියනවා. සමාධියට බාධක ධර්ම දෙකක් වව. ඒ දෙක ප්‍රහාණය වෙන්නේ අනාගාමිනු කොටයි. ඒ නිසා අනාගාමුණන් පස්සේ අෂ්ඨ සමාපatti ලැබීමත් ලේසි වෙනවා. නිරෝධ සමාපatti ලබන්න පුළුවන් වෙනවා. ඒකයි හේතුව. සෑම බෝසත් කුමාරයෙක් උපත ලැබුවාට පසුව මම දින 7කින් මරණයට පත් වෙනවා. මව. හා මව. ඒක හරි. හේතුවක් තියෙනවා. ඒකත් අපි දැනගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ බෝසත් කුමාරයෙක් මව් කුසක පරිසන්දි ගන්න දෙව්ලොව ඉඳගෙන පස්මහා බැලුම් බලානේ. එයින් පස්සේ නේක මොකද්ද? මාතු ආයු පරිච්ඡේදෝ. මවගේ අවශ්‍ය බලනවා. ඔව්. ඒ කියන්නේ ඒ මවට මාස 10කුත් දින 7ක් අවශ්‍ය තියෙන්න ඕනේ. එහෙදි මුන්නාට වෙලා සද්දෙන් සැන්ට්ලන් කර ගන්නවා.
ඒ කියලා තියෙනවා දැන් බෝධිසත්ව මව් කෙනෙක් බෝසත් කෙනෙක් උපදින මව් කෙනෙකු ඒ දරුවා පටිසන්ධි ගන්නවා කියන්නේ ප්‍රථම වයසෙදිම මැදි වයසේ මැදි වයසේ තියෙනවා හරියට දින නියමයක් දැන් අවුරුදු 100 නම් ඔක තුනට බෙදෙනවා නේ 33යි 34යි 33යි 33 පළවෙනි ප්‍රථම වයසේ 34ක් එකතු වුණාම 67යි ඒක මධ්‍යම වයසේ ඉන්හිහාට 33 පස්චිම වයසේ එතකොට පළවෙනි වයසේදී දරුවා පරිසන්ධි ගන්නේ නැහැ මැදි වයසේදී මැදි වයස තුනට බෙදෙනවා අවුරුදු 34 තුනට බෙදුවම කීයද කීයද 11යි 11යි තව තියෙනවානේ මාස 4 4 ඉන්නවානේ 11යි මාස 4යි ඒවත් දෙකක් එකතු කරන්නේ එතකොට 22යි මාස 8යි අර 33ට මේ එක එකතු කරන්නේ එතකොට 55යි මාස 8යි ඔන්න 55යි මාස 8 කියනකොට තමයි බෝසත් කුමාරයන් වහන්සේ මව් කුස පරිසන්දි ගන්න. එතකොට එදා ඉඳලා මාස 10කෝ දින 7ක් ඒ මවතුමියට අවශ්‍ය තියෙනවා. එතකොට මේ මවතුමිය කලුරිය කරන්නේ අවුරුදු 56යි මාස 6කෝ දවස් 3ක දවස් 6කට කි. හේතුව මොකද? හේතුව කියන්නේ යම් මව කුසක දරුවෙක් උපන්නාම දරුවා බිහි වුණාට පස්සේ දින 7කින් පස්සේ නැවත සත්වයකට පරිසන්දි ගන්න ඉඩ තියෙනවලු. දැන් ඔය පරිසන්දි ගන්න සත්ව ඔක්කොම පහළ වෙලා උපදිනවා නෙමෙයි. උපදිනවා මැරෙන උපදිනවා මැරෙනවා. අපේ විනය පොතේ කියලා තියෙනවා අහසේ නැහි බින්ද වැටෙනවා වගේ මව කුසර සත්වෝ එනවලු. ආවට මැරෙනවා. කර්ම විපාක. අර කියලා දෙන අපායෙන් මනුලෝ මනුලින් අපාය මාරුවේ යනවානේ. නමුත් මේ ඒ ඒ විදිහට සත්වේකට එහෙම මව කුසට එන්න අවසර නැහැ මේ කලුරේ කලයන් පස්සේ නැත්තම් අවසර තියෙනවා පරිසන්දි ගන්න පුළුවන් උපන්නා හෝ නූපන්නා හෝ කියන්නේ මේ බිහි වුණා හෝ නූනා හෝ එහෙම අවස්ථාවක් නැත්තේ යම් බෝධිසත්ව කුමාරයන් වහන්සේ නමක් දරින් කුසෙන් දරාගත්ත මවගේ කුස චෛත්‍යයක් වගේ පූජිත පූජනීය ඒ තරමට වාසනාවන්ත මව කෙනෙක් ඊට පස්සේ ස්ත්‍රියක් වෙන්නේ නැහෙනේ ඊට පස්සේ කෙලියෙම පුරුෂාත්මය ලැබලා නිවන් දකින්නවා අය කවදාකවත් එතුම මේ ස්ත්‍රියාත්මෙට පත් වෙන්නේ නැහැ ඒ තරමට මහා පුදුම ආශ්චර්යයක් පිට කියන අර ධර්ම නියාම කියලා ඔය නියාම පහෙන් එකක් ධර්ම නියාම තේරුණානේ කෙලෙස් 1500 මොනවද ඒකත් බොහොම වැදගත් ප්‍රශ්නයක් අර පොතපොත් ලියලා තියෙන ලස්සනට රේරුකාණ ස්වාමීන් වහන්සේ කෙලෙස් 1500 ගණන් කරන හැටි ඒක දිග කතාවක් කෙලෙස් වශයෙන් ප්‍රධාන කුසල මූල තුනක් තියෙනවා දස කෙලෙස් කියලා 10ක් තියෙනවා ඔය 10 බෙදලා 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 ආශ්‍රව ඕග යෝග නීවරණ ග්‍රන්ථ පරාමාස ඒ ආස අනුසය බොහොම බෙදිලා බෙදිලා බෙදලා ගිහිල්ලා 1500ට පිරිනවා ඒක ඉතින් විස්තර කරන්න වෙන පොතක් කියවන්න ඕනේ තියෙනවා මේ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ 17 වෙනි විභංගේ තියෙනවා මේ කුද්දක වත්තු විභංගේ කියලා ඒක කෙලෙස් 1500 තියෙනවා ඕන වෙලාවක ලියලා දෙන්න ඒවා හරියට දැනගන්න ඕනේ දේවල් ලංකාවට පළමුවෙන් වැඩියේ බුදුන් වහන්සේද නැතිනම් මිහිඳු මහ රහතන් වහන්සේද බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ වඩින කාලයේහි මාර්ගඵල ලබන්නේ සුදුස්සව වාසයේ මිනිසයන් හිටියේ නැහැ දෙවියෝ හිටියා සුමන සමන් දෙවියෝ සෝවන් වෙච්ච බව සඳහන් වෙන අපේ අට කතාවල ඉතින් මිහිඳු මහ රහතන් වහන්සේ වැඩියේ බුදු පරිනිර්වාණයෙන් අවුරුදු 236ක් ගිය තැන අවුරුදු 236ක් ගිය තැන තමයි ලංකාවේ බුද්ධ ආගම පිහිටන්න යෙදුනේ. ඒ ලංකාවේ පමණක් නෙමෙයි ඉතින් මේ බුරුමේ එතකොට කාශ්මීරේ තවත් වෙන හිමාල වනාන්තරයේ තැන කොහොම ස්ථාන 9ක රටවල් 9ක බුද්ධ ශාසනය පිහිටියේ පරිනිර්වාණයෙන් අවුරුදු 236 දී. 36 දී.
එතකොට ඒ නිසා මිහිඳු මහ රහතන් වහන්සේ දෙවනුව වැඩි බලමින් බුදුරජාන් වහන්සේ වැඩි මහියංගණයට කවදද බුදු වෙලා මාස 8ක් පිරෙන දුරුතුපෝ දවසේ දෙවනුව වැඩියා නාගදීපේට කවදද බුදු වෙලා අවුරුදු 5කුත් මේ අවුරුදු 5වෙනි අවුරුද්දේ 5 පිරෙන්නේ ඉස්සර 5වෙනි අවුරුද්දේ බක් මාසේ අව අමාවක් පෝය දවසේ ඒ කියන්නේ විසක් පෝය තා සත් දෙකට කලින් තුන්වෙනි වැඩි කැලණියට කැලණිය ඇතුළු ස්ථාන කීපයක් එදා පරිහරණය කළා කැලණිය මේ ශ්‍රීපාදස්ථානේ දිවා ගුහාව දීඝවාපී චෛත්‍ය මුතියංගනේ තිස්සේ මහාරාමේ අනුරාධපුර උඩමළුව ශ්‍රී මහා මේ මේ රූපාරාම චෛත්‍ය මහාසය චෛත්‍ය ඊළඟට මේ මිහින්තලේ සේල චෛත්‍ය හා ওই කියන ස්ථාන පරිහරණය කළා තුන්වෙනි වාරේ වැඩි බුදු වීමෙන් අටවෙනි අවුරුද්දේ වෙසක් පොවදා රහතන් වහන්සේලා 500ක් සමග ඊට ඉස්සර වාර දෙකේ වැඩි තනියි සිද්ධාර්ථ කුමරුන් දඹදිව උපත ලබන්න පෙර එහි බුදු දහම පැවතුනාද නැහැ තිබුණේ නැහැ තිබුණා ඊට ඉස්සර බුද්ධෝත්පාද කාලේ ඒ කියන්නේ ඊට පෙර කාශ්‍යප බුද්ධ ශාසන කාලේ ඒ බුද්ධාන්තරයේ තිබුණා ඒ බුද්ධාන්තරයෙන් පස්සේ සත්ව විනාශයක් වෙලා අරු අසංකේතකින් ආය බැහැගෙන ඉල්ල තමයි අපේ ශාසනය ඒ නිසා බුදු පුතක් එහෙදි තිබුණේ නැහැ ලංකාවට ගෞතම බුදුන් වහන්සේ වැඩීමට පෙරත් බෞද්ධ රටක් තිබුණා. ඒ අතීත බුද්ධ ශාසන තුනේදී තිබුණා. කකුසන්ධි බුද්ධ ශාසනේ, කොණාගමන බුද්ධ ශාසනේ, කාශ්‍යප බුද්ධ ශාසනේ මේ ලංකාවේ බුද්ධාගම පැවතුණා. අනන්ත සසරේ 15 වූ සීල බුදුන් වහන්සේලා ලංකාව ඇතුළු රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කිරීමට දුවත පිරිස් යව්වාද? එහෙම නියමයක් නැහැ. නියමයක් නැත්තේ දැන් ඒ කාල වෙනකොට ඉතින් ලංකාව කියන නමත් වෙනස් වෙනවානේ. හැබැයි ඉතින් මේ ඔය මේ භූමි තියෙන්නේ නැති. එනම් මේ රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කරන්න ඕනේ කියන නීතියක් එහෙම එකක් නැහැ. ඒ එක එක බුද්ධෝත්පාද කාලවල නිවන් දකින්න පිරිස් සම්පූර්ණ වුණා නම් බුදුරජාණන් වහන්සේ පින්වම් පාලා ඊළඟට දුටු විරු ශ්‍රාවකයන්ගේ පිරිමින් පාවන් පස්සේ ශාසනය ඉවරයි. කල්පවතින්නේ දැන් ඔය අවුරුදු 50000ට වැඩි අවුරුදු ලක්ෂයට අඩු ආයුෂ ඇති කාලවල විනය පිටක පනවන්නේ බොහෝම ඥානවන්ත මිනිස්සු ඉන්න නිසා බොහෝම කෙටි ආවාදයකින් අපමණ රහත් වෙනවා ඉතින් එහෙම වෙලා මේ රහත් වෙන්න පින් පිරිච්ච ඇත්ත ඔක්කොම අවසන් වුණා බුදුරජාණන් වහන්සේ කාලෙම එතකොට උන්වහන්සේ දැක්ක සම්මුඛ ශ්‍රාවකෝ ඉන්නවා රහතන් වහන්සේලා උන්වහන්සේලාගේ වැමීන් පස්සේ ශාසනය චතුරුදා වෙනවා. ඉතින් රටවල් වල පවත්න්න අවශ්‍ය නැහැ. මේ නිසා අරක නීතිගත දෙයක් නෙමේ රටවල් නමේක පිළිපොනවා කියන එක. අපේ ශාසනයේ තින් බුදුරජාන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න ඇත්තේ තව අනාගතයේ පහළ වෙන නිසා ඒ රටවල ශාසනය පිළිපොනන්න යෙදුණා. සරුවක්ම ධාතු වලට අයත් වන්නේ කේශ ධාතු හා දන්ත ධාතු පමණද නෑ සරුවක්ම ධාතුන් වහන්සේලා ආදාහන වෙන වෙලාවේදී ශ්‍රී දේහයෙහි අස්ති ධාතු කොටස් තුනකට බෙදුණා එයින් බෙදිච්ච නැති ධාතු කොටස් තුන හතක් ඒ කියන්නේ දලදා සතර නමයි මේ අකු ධාතු දෙන්නමයි දලාට ධාතු ඔය හතම මේ බිඳුනේ නැහැ මේ වෙනස්ුනේ නැහැ අනිත් දාස් දැන් ඉතිරි දන්ත 36යි නිය ධාතු කේශ ධාතු රෝම ධාතු මේවා ඒ දෙන්දීම ආදාහන වෙන්න ඉස්සරම දෙවි වර්ගන කියා එහෙම කියලා තියෙනවා පිටසක් වලට පවා ගෙනින් තියෙනවා එතකොට අර ධාතු මනින වෙලාවේ ඉතුරුලා තිබුණේ මේ කොටස් ටික දලාර ධාතුව එකට නුන් හේස කියලා. දාල් දලදා වහන්සේ හතර අකු ධාතු. අනිත් ඔක්කොම අස්ති ධාතු කොටස් 6ක 3කට බෙදුනා. මුම් පියලි ප්‍රමාණ ධාතු නැලි 5යි. කඩ සහල් කියන්නේ සුණු සහල් ප්‍රමාණ ධාතුන් වහන්සේ නැලි 5යි. අබෑත ප්‍රමාණ ධාතුන් වහන්සේලා නැලි 6යි. ඔක්කොම නැලි
දාසියයි. ඔකට කියනවා අට ද්‍රෝණා කියලා. ද්‍රෝණි කියන්නේ අර දෙක දෙක නැලි දෙක දෙක රජවල් රජකට්ටු අටකට දුන්නානේ. ඒ නිසා අට ද්‍රෝණා කියනවා. ඉතින් ඒ මුම්පියනි තරම් ධාතුන් වාසේගේ වර්ණය කියන සංවම් පාට. අභයදපම මේ මධ්‍යම ධාතු සුනුසහල් පමණ ධාතුන් වාසයට කියන්නේ පාට මුතයට පාට. එතකොට අභයත තරම් කුඩා ධාතුන් වහන්සේගේ වර්ණය කියන්නේ දෑ සමන් කැකුළු පාට. රතයි සුදයි, රතයි සුදයි. සංකාර විකාර ලක්ෂණ ප්‍රඥාති නිර්වාණයන් පැහැදිලි කර දෙන්න. සංකාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් අට ගන්න සීළු දෙයට නමක්. සංකාර තවත් කියනවා නම් ඉතින් සංකාර කියන වචනේ ගොඩක් බෙදුම් තියෙනවා. සංස්කාරස්කන්ධයට සංකාර කියන. මොකද සංස්කාරස්කන්ධය කියන්නේ? සංස්කාරස්කන්ධය කියන්නේ සිතේ 15 චෛතසික ධර්ම 52න් වේදනා සංඥා දෙක ඇර ඉතිරි 50ට කියනවා සංස්කාරස්කන්ධය. තව තියෙන අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්නේ මොනවද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා තියෙනවා කුසල අකුසල චේතනා 29. අකුසල චේතනා 12යි. කාමාචර කුසල චේතනා 8යි. රූපාචර කුසල චේතනා 5යි. අරූපාචර කුසල චේතනා 4යි. සියල්ල 29යි. ওই 29ට තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. තව තියෙනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. ඒ මොනවාද? කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල. වචී සංඛාර කියන්නේ විතර්ක විචාර දෙක. චිත්ත සංඛාර කියන්නේ වේදනා සංඥා දෙක. ඒවායින් තමයි ඒ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන. දැන් ආස්වාස ප්‍රස්වාස නිසා ශරීරයේ දීර්ඝාසය පවතිනවා. වචී සංඛාර කිව්වේ විචාරක විචාර දෙක නිසායි වචන කතා කරන්නේ නැත්නම් කතා කරන්නේ නැහැ. චිත්ත සංඛාර කිව්වේ වේදනා සංඥා. වේදනා සංඥා දෙක තියුණොත් තමයි චිත්ත පහළ වෙන්නේ. ඒ චිත්ත සංඛාර ක්‍රම තුනක්. තවත් කියනවා සංඛාර සංකත සංඛාරය, අභිසංකත සංඛාරය, අභිසංකරණ සංඛාරය, ප්‍රයෝගාදි සංඛාරය. සංකත සංඛාර කියන්නේ නිර්වාණය ප්‍රඥප්තිත් හැර අනිත් ඔක්කොම හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්න නිසා සංකත සංඛාර කියන. අභිසංකත සංඛාර කියන්නේ සත්ව සංතාන තුල කුසන් ලකුසා රැස්කල නිසා විපාක ධර්ම තියෙනවා. කුසල විපාක, අකුසල විපාක, කර්මජ රූප. කුසල විපාක, අකුසල විපාක සියල්ල එකතු කරගත්තොත් ඔක්කොම විපාක සිත් තියෙනවා 35. විපාක ඡායසික තියෙන අතන 38ක්. ඊළඟට කර්මජ රූප තියෙනවා 20ක්. ඒ සියල්ලට කියනවා අභිසංකෘත සංඛාර. ඒ කියන්නේ කුසල් අකුසල් රැස් කරපු නිසා සිදුවෙන දේවල්. අභිසංකරණ සංඛාර කියනවා. අභිසංකරණ සංඛාර කියන්නේ අර මුලින් අපි කිව්වානේ චේතනා 29ක්. ඒව තමයි කුසල් අකුසල්. ඒවා නිසා විපාක උපදිනවා. ඒ නිසා ඒකට අභිසංකරණ සංඛාර කියනවා. පයෝගාභි සංඛාර කියනවා වීරියට නමක්. ওই දෙයට සංඛාර ගොඩක් තියෙනවා. ඒ සියල්ලටම සංඛාර කියනවා. විකාර කියන්නේ විකාර නමින් තියෙනවා රූප මේ පහ. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා කියලා රූප ජාති පහක් තියෙනවා. ඔය පහටම කියනවා විකාර කියලා. විකාර කියන්නේ සෙසු රූපයන්ගේ ආකාර විකාරයක්. ඒකයි ඒක අදහස. ඒකට කියනවා විකාර රූප. අනික් කාරණේ තමයි රූපයන්ගෙත් නාමයන්ගෙත් ශනික ශනිකව බිඳීමත් විකාරයක්. දැන් ඔය තේනවානේ හැම රූපයකම හැම නාමයක උත්පාදක්ෂණ, තිතික්ෂණ, බංගක්ෂණ කියලා. උත්පාදක්ෂණ, තිතික්ෂණ, බංගක්ෂණ. මේ තිතික්ෂණයයි බංගක්ෂණයයි විකාර. ජරා මරණ. ඒකට කියන විකාර. ලක්ෂණ කියන්නේ සෑම රූපයක සෑම එකකම තියෙනවා ස්වභාව ලක්ෂණ කියලා එකයි, සාමාන්‍ය ලක්ෂණ කියලා එකයි දෙකක්.
ස්වභාව ලක්ෂණ කියන්නේ දැන් අපි හිතමු පඨවි ධාතු කියලා. ඒ පඨවි දැන් මේ පොටුවේ තියෙනවා මේ අල්ලනකොට තදයි නේ. ඒක තමයි කාරකස ලක්ෂණය කියලා. ඒකට කියනවා ස්වභාව ලක්ෂණය. ඒකේ තියෙන ස්වභාවය. සාමාන්‍ය ලක්ෂණ කියන්නේ පොදු පොදු ලක්ෂණ. මොකද්ද පොදු ලක්ෂණ? දැන් මේ පොටුව කියන පඨවි ධාතුව මේක රූප කලාප ගොඩක් මේක ඇති වෙනවා නැති වෙනවා. අනිත්‍යයි. අනිත්‍ය කාටත් පොදුයි. එනකම් ඇති වෙන්නේ නැති වෙන්නේ කියන තේලෙනවා. ඒක නිසා ඒක දුක්ඛයි. දුක්ඛය කාටත් පොදුයි. කෙනෙකුගේ කැමැත්ත අනුව නොපවතී යනවා. අනත්තයි. ඒක කාටත් පොදුයි. හැම රූපයකට හැම නාමයකට පොදුයි. ඒ පොදු ලක්ෂණ තමයි සාමාන්‍ය ලක්ෂණ කියන්නේ. සාමාන්‍ය කියන්නේ සමාන කියන එකයි. ඒකට කියන ලක්ෂණ කියලා. ප්‍රඥප්ති කියන්නේ ලෝක සම්මත. දැන් අපි මේකට කුළුණ කියනවා. ඒ ප්‍රඥප්තිය. දැන් මේ කුටියට කුටිය කියනවා. ප්‍රඥප්තිය. ගස් වලට එක එක නම් කියන ප්‍රඥප්තිය. මිනිස්යන් එක එක නම් කියන ප්‍රඥප්තිය. තුට අත, පය, ඇස, ඉස මේ අපි නම් කියනවා. ඔක්කොම ප්‍රඥප්තිය. ඒ ප්‍රඥප්ති කියන ඒවා නාම නෙමේ රූප නෙමේ සම්මුතිය. ඒ සම්මුතියට කියන ප්‍රඥප්තිය කියලා. නිබ්බාන. නිබ්බාන කියන්නේ අසංකත ධාතු නිවන. එතකොට ඔය කරුණු පහ තමයි මේකට කියන පංචවිද ඤෙය්‍ය මණ්ඩලය කියලා. සංඛාර, විකාර, ලක්ෂණ, ප්‍රඥප්ති, නිර්වාණ. පංචවිද ඤෙය්‍ය මණ්ඩලය. සෑම බුදු සසුනකම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වන්නේ මෙහෙණින් වහන්සේ නමක්ද? ඔව් ඒක ධර්මතාවක් කියනවා. ඒක ධර්ම සෑම බුදු කෙනෙකුන් වහන්සේගේ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වඩින්නේ මෙහෙණින් වහන්සේ නමක් තමයි අරගෙන ඉන්නේ. ඒක හරි. සෑම බුදු සසුනකම පවත්වනු ලබන මංගල ධර්ම දේශනාව දඹදිව දම්සක් පැවතුම් සූත්‍රයේ ඒකත් හරි. සීනු බුදුවරයන් වහන්සේලාගේ ප්‍රථම ධර්ම දේශනය එක හා සමානයි. දම්සක් පැවතුම් සූත්‍රයේමයි දේශනා කරන්නේ පළමු වරට. ඒක දස දහසක් ලෝක ධාතු දෙහෙන් දෙක හඳින් දේශනා කරනවා. ලෝක ධර්ම රත්නේ පහළ වෙන්නේ දම්සක් සූත්‍රයේ දෙසීමේ. දෝ අවුරුදු 45ක් දෙස වූ දේශන ඔක්කොම දම්සක් සූත්‍රයේ අන්තර්ගතයි. චතුරාර්ය සත්‍යයේ. චතුරාර්ය සත්‍යට අන්තර්ගතයි.